හරි අනිත් අයත් ලියන ගමන් ඉන්නේ. අපි කෙමෙක්ගේ පොත බලලිම ඉස්සෙල්ලා. පෙන්නන්න බුදු දැන් තමයි කෙමෙක් පොඩ්ඩක් පෙන්නන්න. තා කිට්ටු කරන් පේනවා. තා පොඩ්ඩක් කිට්ටු කරන්. ඔහොම ඉන්න. අක් කියන එක යන වරහන් වෙන්න ඕන පුතා. ඔහොම තියාගෙන ඉන්න පොඩ්ඩක්. වගේම ඔයාගේ සොරාකුරු දෙකක් අඩුයි. බලන්න සොරාකුරු දෙකක් අඩුයිද කියලා මොනවා හරි. හරි ඉස්සෙල්ලා පෙන්වන්නකෝ පුතා. ඔහම මට පෙන්වලා ලීනි ඊට පස්සේ මං කියන අඩුපාඩුන. දැන් උන සොරාකුරු දෙකක් අඩුයි පිළිවෙලේ. එතකොට ඔයාගේ අඩු අකුරු දෙක තමයි ඌ කියන අකුරු දෙක අඩුයි කිමේ. ඒ වගේම අං අක් වල ව්‍යඤ්ජන වල පළවෙනි අකුරු දෙකේ දෙක වරහන් කරන්න ඕන සොරාකුරු දෙක. නැර කක ගගනග චච ජජඤජ ටට ඩඩනඩ තත දදනද පප බබ මබ යරලව ශාෂ සාහලව ශාෂ සාහල ෆ. අර අඩුපාඩු දෙක තමයි තියෙන්නේ. ව්‍යංජන වල පළවෙනි අකුරු දෙකේ අං අක් අකුරු දෙක වරහන් කරන්න. ඒ වගේම ස්වර අකුරු දෙකක් අඩුයි. අඩු ස්වර අකුරු දෙකත් උතෙන්ට ලියන්න ඕන. හරි පුතේ. කෙමිත් අකුරු ටික කියලි බුදු හොම. පොත පැත්තකින් තියලා කැම්මක දිහා බලාගෙන කියන බලන්න. අං අක් වඩ මදිද? අන්නක් කක ගග හරි උච්චාරණය කරන ටොඩ වෙනස් විදිහ. මොකද මං ඉන්නවා කියලා දෙන්න. හරි තියාගන්න කොට අකුරු ටික බලා ගන්න කෙමෙත්. මේක උච්චාරණය කරන බය වෙන්න එපා. ක ක ග ග න ග ක හයන්න. ක ක ක ග ග න ග බය වෙන තු කියන්න. මතර උච්චාරණ කටහරල උච්චාරණය කරලා කියන්න ඕන. අනික බලන්න නැතුව කියන්න ඕන කිමිත්. මං ගිය සති කිමිට කිව්වා හොඳට සූදානම් වෙන්න කියලා. එතකොට මට කෙලින්ම කැම්මක දිහා බලාගෙන මේකේ පිළිතුර උත්තරේ කියන්න පුළුවන් මට්ටමට හදාගන්න. ක ක ග ග න ග ච ච ජ ජ ඤ ජ ට ට ඩ ඩ න ඩ ත ත ද ද න ද ප ප බ බ ම බ යරලව ශ ශ ස හ ල ෆ. එහෙම කියන්න ඕන. අකුරු බය නැතුව උච්චාරණය කරන්න. ක නෙවෙයි ක බය නැතුව කයන්න කියලා කියන්න. ක කියන්න ඕනේ නැහැ. කයන්න කියලා මොකද කියන්නේ? ක ක කියන්න ඕනේ නැහැ. හා ක ගා ග න ග එහෙම කියන්න ඕන. කිමෙත් පොඩ්ඩක් බලා ගන්න. අකුරු ටික හරි අකුරු අඩුපාඩු දෙක හදන්න. අනුදි හරිද අනුදි? හරි සර්. අනුදි ක්ලාස් එකට වාඩි වෙන තැන ජනේලෙන් එනවා එළිය. චනුමි හරි පුතේ චනුමි. එතකොට කැම් එක ට ඩිරෙක් කර ලයිට් එළිය පදින වගේ තමයි පේන්නේ. එතකොට අර ප්‍රශ්නේ දින ඔයාගේ පොත පෙන්වුවාම පේන්නේ නෑ මට. මොනවම හිටියත් ඔයාගේ වැහෙනවා ඒ එළිය. නැති වුණොත් එහෙම වුණොත් අර පොත පෙන්නකොට එතකොට අර එළිය වැටිලා මට පේන්නේ නෑ ඔයාව. පොත පේන්නේ. හරි අනුදි පාඩම් නේද? මට පොඩ පෙන්වන්න ඉස්සෙල්ල අනුදි පොත පෙන්වන්න. පෙන්වන්න පුතේ පොත. ක්ලියර් නොමිල. හරි පුතේ හරි. අක්ෂර මාලාව දැන් අනුදි කියමුද බලන්න. කක ගග නද කක ගග කක ගග නද කාක චච කාක ගාග නග බයි නැතුව කියන්න ඕන. කාක හොඳට කා කියනකොට හොඳට කට ඇරෙන්න ඕන. උගුරෙන් තමයි හඬ එන්න ඕන. උගුරට තමයි වැඩි ඉඩක් දෙන්න ඕන කය ඒ අකුරු ටිකේ. කා ක ඒ උගුර තමයි වැඩිපුරම හෙල්ලෙන්න ඕන. උගුරෙන් තමයි මේ අකුරු ටික උච්චාරණය කරන්නේ. මේ අකුරු හයම උච්චාරණ ස්ථානයේ බවට පත් වෙන්නේ උගුරේ. නං අපි උගුරේ
වැඩි සහභාගිත්වයක් වැඩි උත්සාහයක් උගුරුතුලින් මේ අකුරු උච්චාරණයට ගන්න නිසා හරියට කට ඇරලා කියන්න පුළුවන් කොට ටිකක් තමයි හා ක ගා ග න ග ඔක්කොම උගුරෙන් කියවෙන අකුරු. හරි මුදේ කියන් බලන්න. අං හා අක් වලින් ක පටන් ගන්නේ ගා ආපදේ අනුදේ අං අක් වලින් පටන් ගන්න. අං අක් අං අක් ආ කා ක ගා ග න ග චා ච ජා ජ ඤ ජ ඨා ඩ ඩා ඩ න ඩ තා ත දද නද පාප බබ මබ ඊපස්සේ යරලව යරලව පස සහල ප දැන් අනුදිට මුළු අක්ෂර මාලාවම් පුළුවන් ද මතක? පුළුවන්. ඔව් හොඳයි. එතකොට මට කෙමෙත් පාඩම් දුන්නේ නෑ. අනුදි කලින් දවසේ දෙපළවෙනි කොටසත් පාඩම් දුන්නා නේද අනුදි? සර ටිකත් වෙනම දුන්නා නේ? ආ දෙන්නද එපේපා. එපා. භවානි හරිද පුතා භවානි? නෑ තම ලියනවද? ඔව්ස වැරදුන ඇස ඒකනේ. කෙමිත් මොකද ඇත්තේ? කෙමිත් ස මොකෝ තත්ති දැන් අක්ෂර මාලාව පොඩ්ඩක් නිකන් උච්චාරණ කරන්න බලන්න. කාක අන්න හරි ගාග අන්න හරි අන්න හරි අන්න හරි අන්න හරි පටන් ගන්නකොට වඩා වෙනස් කාච දෙයක් කිය බලන්න. දැන් කාච චා බි චා 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 දිව ගිහිල්ලා වදිනවා තල්ලේ. ඔය අකුරු චා පේලි දෙවෙනි පේලියම කියනකොට දිවය දිව තල්ලේ දිවේ මැද තල්ලේ ස්පර්ශන හොඳට චා බය නැතුව බයනතු දිව ගිහිල නවත්තන්න තල්ලෙ මෙද තල්ලෙ දිවි මැද තල්ලෙ නවත්තන්න චා ච ජා ජ ඤ ජ දැනෙනවා ඊළඟට ටයන්න බලන්න ටයන්න ටයන්න පේලි ටික බලන්න ට ට ට ට ට ට ට එහෙම සත්‍යයක් එන්නේ තා මෙ තා. ඔව් එතකොට කෙමි දිවේ අග තල්ලට ටිකක් එහා අනිවාර්යෙන් සැරට ස්පර්ශ වෙනවා. තා ට ඩා ඩ න තේරුණාද? එහෙම ඔච්චර. ඊළඟ පුතේ හතරලි පීරිය ගත්තොත් තයන්නනේ. එතකොට පුතේ ඔයාගේ දිව අනිවාර්යෙන් දත්තිස් දත්වල ස්පර්ශ වෙනවා. වෙන වෙන ඉතින් හොඳට මේක දැනෙනවා. තා උඩු දත්තටි විශේෂයෙන්ම දිවේ අගවදිනවා බලන්න. තා ත දා ද න ද දැන්නොද කෙමිට තේරෙනවද එහෙම එකක්? ඊළඟට අන්තිම අන්තිම පේලිය බලන කෙමිට පයන්නේ ඔයි පයන්නේ පටන් ගන්න පේලිය. පුතේ මේ පේලිය ඔක්කොම අකුරු උච්චාරණය වෙන්නේ තොල් දෙකේ කිනක ස්පර්ශ වීමෙන්. බලන්න හොඳට බලන්න හොඳට අවධානය බලන්න. පා ප බා බ ම බ ඔය අකුරු එකක්වත් අපිට තොල් ඇතුළ කියන්න බෑ. තොල් දෙක අනිවාර්ය එකිනෙක ගැටෙනවා ස්පර්ශ වෙනවා. හරිද? එහෙම හොඳ අවබෝධය ගැන යරලව කියන එකත් ඒ බය ය ර ල ව ෂා ෂ ස අන අන්තිම අකුරු ටික ෂා ෂ ස ෂා ෂ ස හා ල ෆ. හරි කෙමිත් බලාගෙන හරි කමන්න මට අක්ෂරමාලා පොඩ උච්චාරණය කියන බලන්න. කාක ගාග නග දැන් හරි දැන් හරි චාජ ඤජ නියමයි. ඊළඟ තාට ආඩ නබ
තාත දාද නැද පාප මාබ මබ යරලව ශාෂ ස පාලප අන්තිම පෙළිය අපෝ කියරපු දෙ ශාෂ ස හා ලව ශාෂ සාහ ලෆ. හරි, උච්චාරණය හොඳයි කිමි, නමුත් පාඩම් මතකෙන් නෙවෙයිද දුන්නේ නේද? මතකෙන් නෙවෙයිද දුන්නේ නේද? නැහැ ඔව්, පාඩම් කළ තියාගෙන මම ලකුණු කගේ කරලා තියෙනවා. ඔය කික්කිනා දීපු කනේ, ඔයා සොර ටික නම් පාඩම් දුන්න නේද කිමි? ඔව්සේ කිමිත්ති රචනාව නැහැ. එතකොට අනුදි රචනාව දීලා තියෙනවා, භවානි දීලා තියෙනවා, රජාස් දීලා තියෙනවා, චනුමි දීලා තියෙනවා. රචනා හතරයි ඉවල තියෙන්නේ. එතකොට ඊළඟ ඊට පස්සේ කිමිත් රචනාව කොකෝ තත්ත්වේ රචනා වලියට පටන් ගත්තේ නැද්ද තවම? ස ඔබදේ කී කොටසක් කොට පෙන්නන මට කොටසක් ලියලා තියෙන්නේ. හරි පුතේ, ඕක ඉතුරු ටිකක් ලියලා එවන්න. එතකොට මම එක බලලා අඩුපාඩු තියෙන ඒවා සටහන් කරලා එවන්න. හොඳද? හරි ආසෙ හරි. බවානි දැන් හමුකෝ තත්ති සම්බෑද වැඩි වසන් කර ගන්න ඕනේ එකයි. චනුමි පාඩම් නැහැ නේ තමන්? සරටික පාඩන්ස සර ටික පාඩම් හොඳයි. ව්‍යංජන ටිකක් පාඩම් කර ගන්න. සර ටික කියමුද බදා? සර ටික ලිව්වද උතර නැහැ නේ? නෑ සර බඩ බඩ පෙන්නන දැන් ඔය හදාගෙන බගු. හරි, එහෙනම් චනුමි ඔයා සර ටික විතරක් ලියන්න දෙන්න. මම භවණිගෙන් ඒ ටික අරන් ගිරනකොට චනුමිගෙන් අරගෙන මේ වෙලේ මේ කොටස මෙතනින් අවසන් කරමු අදට. හරි, භවණි හරිද? භවණි කියමුද? හන්ස ක ක ග භවණි භවණි ඉන්න පොඩ්ඩක් බය නැතු උච්චාරණ ක ක නෙමෙයි. මං කියුවනේ හොඳට අහගන්න. අපි මේ මේක උච්චාරණ හදාගමු. හා ක බයිදු හා ක ගා ග න ග ඔක්කොම අකුරු ග්‍රෙන්. කා බයිතු කා ක ගා ග න ග කියමු බලන්න බවනේ පෙරි. හා ග කා ක කියන නම හා හා ක ග ඔව් ග න ලෙමි ග ග ග ග ග නෙමෙයි. හොඳට බලාගන්න බවානි. මම දැනගි කා ක ක ගා ග බවන් කියන බලන්න. මයි මියුට් කරලා තියෙන දැන්. ඔන්න බවන් බලාගන්න. හා ඔව් බවන් පොඩ බලන්න බවානි. දැන් ඔයා ඉස්සෙල්ලා මට පෙන්නන්නකො ලියපු ටික. බවන් ලියපු එක පෙන්නලා ඉන්න ඉස්සෙල්ලා. ඔමින්න හොමින්න හොමින්න. ඔන්න යාගෙත් අර ගැටලුව තියෙනවා. අං අක් අකුරු දෙක රවුම් කොටු කර මේ වරහන් කරන්න. අනිත් පොඩක් හොමල් ළඟින කාක ගාග නග චාච ජාජ ඤ ජ ටාට ඩඩ නඩ තාත දාද නද පාප බබ මබ යාර ලව චච සාහලෆ. හරි බවානි, අකුරු ටික නම් ලියලා තිනවා. හැබැයි පුතේ ඔයා මතක තියාගන්න ඕන තව පොඩ්ඩක් අකුරු ටික ලස්සනට ලියන්න. අකුරු ලස්සනට ලිවීමත් අපිට වැදගත්. ඊළඟට දැන් මම තව පොඩ්ඩකින් කියන්න ඊළඟට කරනවා. අනිත් අයත් පොඩ්ඩක් අහගන්න. දැන් ওই පාඩම් දීපු අය පවා, හරිද? පාඩම් දීපු අය පවා දැන් අක්ෂර මාලාව ලිව්වනේ. කෙමිත් ලිව්වා, අනුදි ලියලා දැන් පාඩම් දුන්නා. කෙමිත් පාඩම් දුන්නත් ලියලා පෙන්නුවා. භවානි දැන් ලියලා පෙන්නුවා. ඒ වගේම චනුමි දැන් ලියමින් ඉන්නවා. මතක තියාගන්න පුතේ, ඔයා මේ අක්ෂර මාලාව දැන් ඔහොම පෙන්නලා ඊළඟට ඔයා කළ යුත්තේ ඔය උත්තර ලියමු පෑන වෙනුවට වෙන වර්ණ පෑනක් පාවිච්චි කරමින්.
පාවිච්චි කරමින් රතු පැන පාවිච්චි කරන්න එපා මේ වෙලාවේ. අවධානයම හැරලි හදන්නේ වදන්න එපා. මොකද එතකොට දැන් ඔයා මොකද කරන්න ඕන? ඔයා පොතේ තියෙන මුද්‍රිත අක්ෂර මාලාව දිහා බලාගෙන අඩුපාඩු තියෙන අකුරු ලකුණු කරගෙන ඊළඟ දවසේ මට මේල් කරනවා. මෙන්න මේ අකුරස මට පොඩ්ඩක් වැරදි. එතකොට වර්ණ පැනකින් හදන්න. මොකද මම දන්නවා මේ අකුරේ අඩුපාඩුවක් තිබිලා තියෙනවා. අනික කාරණාව ටිපෙක්ස් කරන්න එපා. ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ මේ වැඩේ. ටිපෙක්ස් පාවිච්චි කරන්න එපා කවුරුවත්. වැරදුනා නම් ඉරකින් කැපුවා හැදුවා. ඉච්චරයි. ඉච්චරයි කරන්න තියෙන්නේ. හරි බවානි පොඩක් බලා ගන්න උච්චාරණය පොඩ්ඩක් අහගන්න හොඳයි. ඔන්න මම උච්චාරණය කරනවා. මෙන්න මේ අවධානය උච්චාරණය කරන්න. පුතා ඔයා පටන් ගන්න තැනත් ප්‍රශ්නයක් තිබ්බානේ. කයන්නේ නෙවෙයි පටන් ගන්න ව්‍යඤ්ජන දී කොහෙද පටන් ගන්නෙ? අන් අං වලින් අං අක් කොහොමද උච්චාරණය කරන්නේ දෙක? අන් අං අක් 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 අං අක් අල් කයන වගේ එකක් කියවෙන්නේ අං අක්. ඊළඟ පුතා කවග්ගේ අකුරු ටික ගන්නකො. කයන්නේ පටන් ගන්න බේලිය අකුරු හය කා. ඔන්න බලන්න කා බයි නැහැ. කා බයි නැතු කියනවා කා ක ගා ගා. මේ ගයන් බයි නැතු ගයන් කියන්නේ ගා ගා. ඊළඟට ග ගයන්න ගයන්න කියනවා. ඊළඟට මහ ප්‍රාණ ග ග ග ග ග කා ක ගා ග. ඊළඟට අර පස්සේ අකුරු තමයි න. ওই බිංදුවම නේද අතන තියෙන්නේ. බිංදුවම තියෙන්නේ. උදේ බිංදුවට අන බිංදුවේ අයන්න නැතුව ලියන්න ක්‍රමයක් නැහැ. බිංදුව හල් අකුරක් විදිහට ලියන්න ක්‍රමයක් නැහැ. හල් කරනවා කියලා කියන්නේ කොඩි හරි රෑන හරි දාලා අර හල් අකුරක් විදිහට ලියනෝනේ. එහෙම ලියන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා තමයි අපි බිංදුව හල් කරන්න බැරි නිසා බිංදුව වෙනුවට අපි හල් කරන්න අකුරක් විදිහට ආවොත් න් ආවොත් ලංකාව කියලා ලියනකොට එනවා ලියනවා ලියනකොට අපි ලියන්නේ ඔන්න ඔය පේලියේ කයනු පේලියේ තියෙන කයනු පේලියේ තියෙන න අකුර පස්සෙනි අකුර තමයි අපි ලංකාව කියලා ලියනකොට ඉස්සර ලිව්වේ. මේ ලංකාව කියලා ලියනකොට මෙහෙමයි ඉස්සර ලිව්වේ. මේ තියෙන්නේ ඕකේ. ඔයා කියනෝයි පස්සෙනි අකුර තියෙන්නේ න මෙතන න් ලං ලං අං අං බිංදුව බින් මේ වෙනුවට මේක වෙනුවට වෙන අකුරක් නෑ. මේ වෙනුවට ලියන්න පුළුවන් වෙන අකුරක් නෑ. ඕනනම් අල්නායන යම් සමානත්වයක් දක්වන මූලධාර අල් අකුරත් අල්නායන සමානත්වයක් දක්වන නමුත් බින්දුව මේ විදිහට ලියන්න බෑ. බින්දුව මේ හල් කරලා ලියන්න බැරි නිසා අපි බින්දුව හල් වෙනවා වගේ තැන්වල මෙන්න මේ අකුර පාවිච්චි කරන නිසා මේක න අකුර. හොඳට මතක තියාගන්න න කියලා උච්චාරණ අකුර න් කියන්නේ ඇයි අයන්න තියෙන නිසා. මම අකු කියන හොඳට බලා ගන්න අනිත් අයත් පොඩ්ඩක් ඔය කාක ගාග න කියන තැන බින් ඔයා ඩයන්න වගේ එකක් තියෙනවා න න ඩයන්න වගේ න නෙවෙයි තියෙන්නේ. පුතේ ඔයි න තියෙන්නේ මෙන්න මේ අකුරේ. මෙන්න මේ අකුරට එකතු වෙලා අයන් එකතු වෙලා තමයි ඔය තියෙන අකුර මොකක් වෙන්නේද න වෙන්නේ. මෙහෙම වෙන්නේ ඔගොල්ලෝ දන්නවා. මෙන්න මෙහෙම වෙන්නේ සෝරි මෙහෙම වෙන්නේ. මෙහෙම උනේ ඇයි? මෙහෙම උනේ පුතේ අයන්න අකු නිසා. මේ හල් බව අයින් වුණා අයන්න නිසා. ඒ තමයි ඔය අකුර කොහොම වෙන්නේ. හරිද? න අකුර. න න්නේ උන් කියන නම් මෙන්න මේක න්. මේක න. බය නැතුව කා ක ගා ග න ග. බය නැතුව කියන්න ඕන. උච්චාරණය කරන්න බය වෙන්නේ පා කියන එක වෙයි කියන්න. ඊළඟට දැන් ඔන්න පුතා බවානි අනික කටිය බලාගන්න. බවානි මං කිව්වා කවන්ගේ අකුර ටික උගුරෙන් පටන් ගන්න. ඊළඟට ඊළඟ පේලි අකුරු ටික චවක්ගේ අකුරු ටික චයන්නෙන් එන අකුරු ටික ඒව පුතා දිවේ මැද මේ තල්ලි වැදුනහම එන්නේ. තල්ල තමයි උච්චාරණ ස්ථානේ වෙන්නේ. හරිද? තල්ලි වදිනවා දිවේ මැද කියලා බලන්න. චා බයින උච්චාරණය කරනවා මම වෙනස්කම් සහිත උච්චාරණය කරනවා. චාච ජාජ නේ. චාච ජාජ ඤජ. බය වෙන්න එපා.
ඊළඟ මං අර කෙමිට කිව්වා වගේ පුතේ තුන්වෙනි අකුරු පෙළේට අවග්ගේ අකුරු පෙළේට ඇන්නෙන් පටන් ගන්න අකුරු ටික දිවෙහි අග අර තල්ලට එහා හැරී ටිකක් වදිනවා සට 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 ගා බල ටා උච්චාරණ වෙනසෙන් පාඩම් වෙනසෙන්ම ලිය කියන්න ඕන ටා ට ඩා ඩ නේ ටා ට ඩා ඩ න ඩ දිවි අග වදිනවා මුදුනේ ඊළඟ අකුරු ටික පුතා දිවෙහි අග අපෝ දත්වලින් උච්චාරණය කරන අකුරු ටිකන්නේ හතරෙනි පේරියේ තියෙන්නේ ඉතින් දිවෙහි අග දත්වල වදිනවා මේ හොඳට බලන්න දිවෙහි අග දත්වල වදිනවා තා තා බලන්නකෝ ඔයාගේ දිව උච්චාරණය කරනකොට දත්වල වදිනවාද කියලා උඩු දත් ඇටි විශේෂයෙන් තා ත දා ද න එක්කද තා ත දා ද න කියන්නේ දිවෙහි අග උඩු දත් ඇටි ස්පර්ශ වෙනවා මේ අකුරු හතරෙනි පේරියේ කියනකොට මං කිමිත් අහගෙන ඉන්න අපු කිමිත්ත් මං කිව්වා පුතේ ඔය අන්තිම අකුරු පේළිය අකුරු 6 අන්තිම අකුරු පේළිය දෙකේ පේළිය දෙකෙන් දින පවක් පයන්නේ පටන් ගන්න අකුරු පේළිය ගන්නකො පයන්නේ පටන් ගන්න අකුරු පේළිය අකුරු ටික උච්චාරණය කරන්න බෑ ඔයාට මේ තොල් දෙක ස්පර්ශ වෙන්නේ නැති වෙන්න බලන්න උත්සාහ කරන්නකො පයන්න කියන්න පුළුවන්ද බලන්නකො පයන්න තොල් දෙක වදින්නේ නැතුව බෑ නේද පුළුවන්ද බවානි කියන්න බෑ කියන්න බෑ අනුදි මොකද කියන්නේ කියන්න පුළුවන්ද යකුරු බෑ යකුරු කියන්න බෑ මේ තොල් දෙක ස්පර්ශ වෙන්නේ නැතුව. ඒ නිසා මේ අකුරු උච්චාරණය කරනකොට ওই පළවෙනි පේළි පහ කයන්න කාචට තාප කියන පේළි පහ බලන්නකෝ. උගුරෙන් පටන් ගන්න අකුරු කයවන්නේ පටන් ගන්න ටික, තල්ලෙන් පටන් ගන්න අකුරු ජයන්නේ පටන් ගන්න ටික, තල්ලට එහෙන් දින මුදුනේ පටන් ගන්න අකුරු ටික, තයන්නේ අකුරු ටික, ඊළඟට දත් වලින් උච්චාරණ ස්ථාන දත් වලින් පටන් ගන්න අකුරු ටික තමයි තයන්නේ අකුරු ටික. පයන්නේ අකුරු ටික කියලා කියන්නේ තොල් වලින් උච්චාරණය කරන්න පටන් ගන්න අකුරු. උගුර තල්ල මුදුර දත්තෝල් කියලා තමයි අපි ස්ථාන වලට කියන්නේ. ඒ අනුවම තමයි වර්ග කළ දෙන්නේ. කයන්නේ පේලේ තියෙන උගුරෙන් පටන් ගන්න ටික. ඡයන්නේ පේලේ තියෙන තල්ලෙන් පටන් ගන්න ටික. තයන්නේ පේලේ තියෙන්නේ මුදුරෙන් පටන් ගන්න ටික. තයන්නේ පේලේ තියෙන්නේ දත් වලින් පටන් ගන්න ටික. පයන්නේ පේලේ තියෙන්නේ තොල් වලින් පටන් ගන්න අකුරු ටික. මම මේ සරලව කිව්ව ඔයගලන්ට උච්චාරණය කරන්න බය නැතුව උච්චාරණය කරන්න. කාක කියලා කියන බය නැතුව. පාප පාප අන්න දෙක පාප ටාට ඩාඩ බය වෙන්න එපා උච්චාරණය කරන්න බය නැතු වෙනස්කම් සයිදෝ උච්චාරණේ හැබැයි වෙනස් වෙනු දැන් ක ක කිව්වොත් උච්චාරණ වෙනසක් නෑ කනි කා ක නෙමෙයි ක කියන්නේ දෙවෙනි අකුර කා කයන්න කා කා ක බවන්න පැහැදිලිද දැන් බලමු try එකක් දෙල උච්චාරණය කරන්න පටන් ගමු බවනි අං අක් වලින් පටන් ගන්න කිය අන් අන් අං අක් අක් අන් අක් අල් කයින වගේ කට් කියවෙන කියද බලන්න අන් අක් අන් නෙවෙයි අං අං අපි අර හරකගේ තියෙන මොනවද අන්නේ කොයි අං කියද බලන්න අන් අක් අං අං හොඳ මේ අං අං බයිනතු කියන අන් නෙමෙයි අල් නෑන නෙමෙයි කියවෙන්නේ අං අං නේ හරකගේ තියෙන අං අන්නේවා අනේ අං කියවෙන්නේ ඊළඟ එකේ දෙවෙනි එක පී කියවෙන්නේ පුතේ අක් අල් කයන්න කියවෙන්නේ අක් දැන් කියන බණ අකුරු දෙක අං අන් අන් නෙමෙයි බවානි අං හරකට තියෙන මොනවද හරකට තියෙන මොනවද කියන්නේ බවානි මොනද බවණි හරකට තියෙන්නේ අං තියෙන්නේ අං ආයිලඟ කුරු කියන්නේ ටිකක් හරි අක් අක් අන්න හරි දැන් හරි ඊළඟ පේලට යන්න කා ක අන්න හරි ඔය තියෙන්නේ ගා ග හරිනේ හරිද ගම් හරි ග ඈ අයි කියන මුල ඉඳලාමයි පේලිය ඒ පේලිය අපි මුල ඉඳලා කියන්න කා අං අක් ඔව් හරිනේ දැන් හරි පා ක හරි ගා ග න ග අන්න හරි අන්න හරි ච චා චා තා ච හරි ගා ජ ඔව් ඤ ජ හරි හරි දැන් හරි දැන් හරි ඊළඟ පේ දැන් වුණා තියෙන්නේ බය දැන් හරියට පාඩම් කරගත්තාම ඔක්කේ දෙයක් ගන්න ඊළඟ කරු පිළි කියන්න තව අග්ගයක් කරු ටික ඔව් ත හරිනේ දා
හරි දැන් හරි දැන් හරි ද දැන් ද තවගේ තායල තවගේ අපු ටික තවගේ තා හ තා ත හ තාත ඕ නියමයි දා ද හරි නා හ ද හරියට හරි තා ප බා බ ම බ හරිනේ මේ ම යා කිය ම පුතා ම කියන්නේ පා ම නෙමෙයි පාප බාබ ම ම ම නේ එක එක වෙනම විතර ගන්න එපා හරි අපු කියන්න බන්නේ පිළි මට එහෙම වගේ පා බන්නේ ප ප බා නෝ බ නෝ 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 පා ප බා බ ම අයි කියන්න පුතා පිළි තුන හරි මා ප බා බ ම බ හරි ආ හරි යාරල පිළියේ විශේෂ සහලප කියලා කියන බල යා යා ල ව ඒ පිළි ෂා හරි ඔය එද ඔන යාරලව කියලා නවත්තා මේ පිළි ඉවරයි ඒ පිළි ඉවරයි ඊළඟ පිළි ෂා ෂා ෂ ෂා ෂ ෂ හ ෂා ෂ සා ෂා ෂ සා ෂා ෂා ෂ සා හලප ෂා ෂ ස හා ල ෆ හරි දැන් අකුර බය නැතුව කියන්න ඕනි ඉස්සෙල්ලා දැන් කෙමිට අඩුපාඩු තිබ්බ කෙමිට හදාගත්ත කෙමිට යම් කොන් කරා හරිද එතකොට කෙමිටගේ අකුර අඩුපාඩු තිබුණු චාර දැන් ඔන්න ආ දැන් මට මම මෙහෙම කියන්නම් පුතේ භවානිට අකුරු ටික පාඩන්නේ මතකේ හරිද පාඩම් කරාට මොකද දන්නවද උච්චාරණේ වෙනස්නේ මේ උච්චාරණෙන් ඔය අකුරු ටික කියනොන ඊට පස්සේ හරිද හරිද භවානි හරි පුතේ හරි සර්. චනුමි මොකද කියන්නේ බලාගෙන හරි කවතාවක් කියලා පුරුදු වෙමුද ආ ඉස්සෙල්ල චනුමි කියනකෝ මේ සොර ටික මතකෙන් ඔහොම සොර ටික නේ ලියන්න කිව්වේ ආ ආ ඔව් ආ ඈ ඈ ඉ ඉ උ උ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඕ අව්. හරි චනුමි හරි ව්‍යංජන ටික බලාගෙන හරි කියන්න ගියා පාඩන තුර කවන්නේ අන් අක් කාක ගාග දග චාච උඩයිනවද ජාජ උඩයින පඩ 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 කයිලි පෙලිය අපෝ කියන බලන්න කාක ගාග දග කාක ගාග න න න න නයන්න වගේ කියවෙන්නේ න කාක ගාග නග අයි කියන බදයි පෙලිය කාක ගාග නග අන්න හරි අන්න හරි දෙවෙනි පෙලිය කියන්නේ චාච ජාජ ඤජ හරිනේ නියමයි තාට ඩාඩ නඩ හරි ඊළඟ තාත දාද නද හරි පාප බාබ මබ යාරලව ශාෂ සහලෙප හරි එතකොට මං ඔන්න ලකුණු කරගත්තා කිමිගේ පළවෙනි කොටස චනුමිගේ පළවෙනි කොටස විතරයි පාඩම් දීලා තින්නේ භවානි දෙවෙනි කොටස පාඩම්ද ව්‍යඤ්ජන ටික පාඩම්ද ඇත්තට පුතා හරි පාඩම් නෑ ඔය එක තමයි ව්‍යඤ්ජන ටික බලා ගන්න පුතේ අනුදි පමණයි දැනට සම්පූර්ණ කොටසම සම්පූර්ණයෙන් පාඩම් දීලා තියෙන ඒක අනිත් අයත් පාඩම් කරගන්න අනිවාර්යයෙන්ම මේක අපි වරක් පාඩම් කරලා තියාගමු. එතකොට අපිට ලේසියයි. කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ නේ මේ කොටස එතකොට. කොහොමත් අපි අක්ෂර මාලාව අපිට පාඩම් වෙන්නට ඕන. මොකද ඊළඟ පන්තියට එනකොට ඔයාලට පහසු වෙනවා අක්ෂර මාලාව පාඩම් කරගෙන තියෙන. මොකද අක්ෂර මාලාවේ කොටස් අපි වෙන වෙන විමසීමකට ලක් කරන නිසා ඒ කොටස් පිළිබඳ අවබෝධයක් අපිට අවශ්‍යයි. හරිද? ඒක නිසා තමයි අපි ඔහොම පාඩම් කරගත්තේ. හරි පුතේ. එතකොට දැන් අපි පොඩි කාරණා කීපයක් අපි අක්ෂරමාලාව සම්බන්ධයෙන් සටහන් කරගත්තා. ඒතර ඒකේ අපි අක්ෂර කියන්නේ මොනවද කියලා කිව්වා. අක්ෂර කියන්නේ මොනවද කියලා මතකයි නේද හැමෝටම? මම හැමෝගෙම අරගත්ත අක්ෂර කියන්නේ මොනවද කියලා. මතකද? ඒකෙමිත්. මතකයිස ආ
බවන්ට මතකද අක්ෂර වලට කියන නිර්වචනය මොකක්ද? අක්ෂර කියන්නේ මොනවද කියලා අපි විස්තර කළා කියලා, අකුරු කියන්නේ අක්ෂර කියන්නේ මොනවද කියලා කිව්වා මතකද? ආ අනුදේ චනුමේ අවසන් කරමිට මම හිතන්නේ හිටියේ නැහැ පාඩම් ලෝයි කොටසට. අක්ෂර කියන්නේ මොනවද ඇත්තටම පටක් ගාලා මතක් කරන නිර්වචනේ? යම් භාෂාවක් භාවිත කරන සංකේත. දල වශයෙන් හරි. ඔබද අක්ෂර කියලා කියන්නේ මේක වෙනම ඔයගලට නිබන්ධනේ හම්බ වෙන සත්‍යකෙත් අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. කෙමෙත් මම දැන් ආපු ගන්න යන්නේ නැහැ කාකින්වත්. නමුත් මතක තියාගන්න. අක්ෂර කියලා කියන්නේ අවබෝධය. මේ නිකන් කටපාඩම් කරන්න නම් එපා. අක්ෂර කියලා කියන්නේ අපේ කටින්. අපි එකට මුව කියලා කියන මුඛය කියලා කියනවා. නේද? අපේ කටින් මොනවද එන්නේ? ශබ්ද එනවා. මේ මම දැන් කතා කරන්නේ අපේ කටින් ශබ්ද එනවා. මේ අපේ කටින් එන ශබ්ද ඉස්සර මිනිස්සු ලිව්වේ නෑනේ. හැබැයි ලියන් ලිව්වේ නැතුවෙන් පස්සේ මොකද වෙන්නේ? පවතින ක්‍රමයක්. කටින් ආපු ශබ්දයෙන් ඒක අපි සංවේදනය කරගත්ත ඉතින් ඒක ඉවර වෙනවා. කොහෙවත් ලියලා තිබුණ නැති නිසා. ඉතින් මිනිස්සු කල්පනා කරා මේ කටින් කියවෙන ශබ්ද වටිනාකමක් තියෙනවා. මේ ටික අපි ලියලා ඊළඟ પરම්පරාවට ගෙනියන්න පුළුවන් ලිව්වොත්. මොකක් හරි ක්‍රමවේදකින් ගබඩා කරගන්න ක්‍රමයක්. ඉතින් මේක ගබඩා කරන්න තිබුණු එකම ක්‍රමේ තමයි මේ කටින් එන ශබ්දවලට මොනවා හරි පේන සංකේතයක් ලියන්න. ශබ්දය නියෝජනය කරන සංකේතයක් ඒක පේන්න ඕන. අන්න ඒක නිසා තමයි අක්ෂර ආවේ. එහෙනම් අපි මේක ලියනකොට හරියට වැදගත් වචන වලින් ලියන්න ඕන නිසා අපි කියනවා අප මුවින් නිකුත් කරන මේ කටින් මුවින් නිකුත් කරන ශබ්ද ලියා දක්වන්න භාවිතා කරන පේන එකට අපි කියන්නේ දෘෂ්ටි ගෝචරය කියලා. දෘෂ්ටි ගෝචර සංකේත තමයි චනුමි අක්ෂර කියන්නේ. මොන සංකේතද? දෘෂ්ටි ගෝචර සංකේත. මේ දෘෂ්ටි ගෝචර සංකේත කියලා මේ ගන්නෙ මොනවද? අපේ මුවින් නිකුත් කරන ශබ්ද ලියා දක්වන ඒවා. එහෙනම් අපේ කටින් ශබ්ද නිකුත් වෙනවා. මේ කටින් නිකුත් වෙන ශබ්ද ලියන්න ඕන. ලියන්න අපි පාවිච්චි කරනවා සංකේත. ඒවා පේනවා. කතා කරන වචන පේන්නේ නැහනේ. මම කතා කරන වචන පේන්නේ නැහැ. හැබැයි කතා කරන වචන වල හඬට ගැලපෙන සංකේත ටිකක් ලියලා ඒක තියාගත්තොත් ඒ කියන්නේ පේනවා. අන්න ඒකට අපි කියනවා දෘෂ්ටිගෝචර සංකේත කියලා. මොකද අපි කියන්නේ දෘෂ්ටිගෝචර සංකේත කියනවා. එහෙනම් අක්ෂර කියන්නේ මොකක්ද කියලා මම මේ තුන්වෙනි දවසේ කතා කරේ. අප මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වන්න භාවිතා කරන ඇහැට පේන හේවත් දෘෂ්ටිගෝචර සංකේත වලට තමයි අක්ෂර කියන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් අක්ෂර කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. අනුත් කියමුද නිර්වචනයක් වලින්? මට හුන්නේ අක්ෂරය අනු මොනවාද? තම මුකින් මුකින් පිටවන ශබ්ද ලියා දැක්වීමට උත්සාහ කරන දෘෂ්ටි කෝචර සංකේත. සංකේත නේද? ඉතින් අපි විවිධ වර්ගයේ විවිධ විදිහට අපි අපේ කටින් ශබ්ද නිකුත් කරනවා. මේ නිකුත් කරන ශබ්ද ලියා දක්වන්න පාවිච්චි කරනවා සංකේත. ඒව පේනවා. ඒ නිසා අපි ඒකට දෘෂ්ටි ගෝචර සංකේත කියනවා. මොන වුණාට තමයි අපි කියන්නේ මේ දෘෂ්ටි ගෝචර සංකේත වලට තමයි අපි අක්ෂර කියලා කියන්නේ. අක්ෂර කියන්නේ එහෙනම් අප මුවින් නිකුත් කරන ශබ්ද ලියන්න භාවිතා කරන සංකේත. ඔයිටදී මම ඔය ගැන කතා කරන්නේ නෑ. දැන් ඇතුළත කතා කරනවා. ඔගොල්ලෝ ගොඩක් අදහසක් විතර මතක තියාගෙන මේක දිගට අරගෙන යන්න ඕන. හරිද? හරි. එහෙනම් අපි පුතා යමු අක්ෂර මාලාව සම්බන්ධ ඊළඟ කොටසට. මෙහෙම ලියන්න. ඊයේ සඳහන් අක්ෂර මාලාව උදේ ලියලා පොදි මෙන්න. කෙටියෙන් අපි අවසන් කරගන්න මේ කොටස. ඉහත සඳහන් අක්ෂර මාලාව ඉහත සඳහන් මොකද මං කිව්වේ?
ඉහත සඳහන් අක්ෂර මාලාව. ඉහත සඳහන් අක්ෂර. ඒ සඳහන් අක්ෂර මාලාව ප්‍රධාන කොටස් දෙකකට ඉහත සඳහන් අක්ෂර මාලාව ප්‍රධාන කොටස් දෙකකට ඒ සඳහන් අක්ෂර මාලාව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ ඉහත සඳහන් අක්ෂර මාලාව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ. දැන්ටමත් ඔගොල්ලෝ දන්නවා ඒ දෙක එක තමයි. පළවෙනි එක ලියා ගන්න. සර. ඔව් එක යට එක ලියන අංක දාලා එක ස්වර දෙක ව්‍යඤ්ජන. ව්‍යඤ්ජන. හරි එතකොට ස්වර කියන්නේ මොනවද කියලාත් අපි මේක අපි දිගට කතා කරන්නේ නැහැ. බොහොම පොඩි කොටසකින් මම මේ කොටස අවසන් කරනවා. ඔයාට නිබන්ධනයේ සම්පූර්ණ විස්තරය තියෙනවා, විස්තර සහිතව තියෙනවා. ඒක නිසා අපි ඒකෙදි කතා කරමු. අක්ෂර සම්බන්ධ පිළිබඳ සම්බන්ධ සියලුම කාරණා ටික ඒකේ සඳහන් වෙනවා. ඒ නිසා මම ගොඩක් ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද අපි දැනගෙන ඉන්න නිසා මම පොඩි කාරණාවක් විතරක් ඔතෙන්ට ගත්තේ. හරි එතකොට පුතා මේ දෘෂ්ටි ගෝචර සංකේත අපි අක්ෂරකව අක්ෂරවලෙන් මේ අකුරු 60ක් තියෙනවා අපේ සිංහල අක්ෂර මාලාවේ. 60 ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, එක ස්වර අනිත් එක ව්‍යඤ්ජන කියලා. එතකොට පුතා ඔගොල්ලෝ දැන්ටමත් දන්නවා ස්වර කියන්නේ මොනවද කියලා. දෘෂ්ටි ගෝචර සංකේත වර්ග දෙකයි මේ අක්ෂර නැත්නම් අක්ෂර මාලාවේ දෘෂ්ටි ගෝචර සංකේත දෙකයි. එක දෘෂ්ටි ගෝචර සංකේතයක් කට කියන්නේ අපි ස්වර කියලා. අනිත් දෘෂ්ටි ගෝචර සංකේතද කියන්නේ ව්‍යංජන කියලා. පුතා මේකට තව නම් ගොඩක් තියෙනවා. තුනක් තියෙනවා ඒකට. මේ මොන්නේ දැනට නමුත් අපි නිකන් දාලා දහසක් විතර මතක තියාගන්න ඕනේ සමන් කියාගෙන යනවා. පුතේ ස්වරවලට කියනවා සර කියලා. පොඩ්ඩක් නිකන් බලා ගන්න හොඳේ. ස්වරවලට කියනවා මොකක් කියලාද? සර කියලා කියනවා. ඒ වගේ පුතේ සොර වලට කියනවා පණ කුරු කියලා. ඒකට පණ තියෙන නිසා තනි උච්චාරණය කරලා පණ කුරු කියලා කියනවා. ඒ වගේම පුතේ සොර වලට කියනවා ප්‍රාණාක්ෂර කියලා. ඔන්න බලන්න. දැන් බලන්න නම් හතරක් තියෙන මේ අකුරු වලට සොර වලට කියන නම් හතර එක. සර අකුරු, සර අකුරු, පණ කුරු, ප්‍රාණාක්ෂර. ව්‍යඤ්ජනත් එහෙමයි පුතේ. බලා ගන්න ව්‍යඤ්ජනත් එහෙමයි. බලන්න. ව්‍යඤ්ජන ගත්තොත් ව්‍යඤ්ජන වලට කියනවා මොකක් කියලා? ගත කුරු කියනවා. ව්‍යසර අපි කියලා කියන හල් අකුරු කියනවා. හල්. හල් අකුරු කියනවා. ව්‍යඤ්ජන වලට හල් අකුරු කියනවා. ඒ වගේ පුතේ ව්‍යඤ්ජන වලට කියනවා ගත කුරු කියලා. අතන පණ කුරු කියනවා, මෙතන ගත කුරු කියනවා. ගතකුරු. ඒ වගේ පුතේ ව්‍යඤ්ජන වලට කියනවා ගාත්‍රා ක්ෂර කියලා. මම පොඩ්ඩක් නිකන් මේව ඔක්කොම ඕනේ නැහැ ඔයාලට මේ දෙක විතරයි ඕන. නමුත් මතක තියාගන්න මේවට කියන තව නම් තියෙනවා. සර වලට සර කියනවා, පණකුරු කියනවා, ප්‍රාණාක්ෂර කියනවා. ව්‍යඤ්ජන වලට හල් ලකුණු කියනවා, ගතකුරු කියනවා, ගාත්‍රා ක්ෂර කියනවා. එතකොට මේ 18ටයි මේ 42ටයි තවත් පర్యాయ හේවත් සමාන වචන තියෙනවා. තවත් පర్యాయ හේවත් සමාන වචන තියෙනවා. ඉදිරි පුතේ දැන්
මේ වර්ග දෙකේ මේ සංකේත වර්ග දෙකේ වෙනස මොකක්ද? ඒකත් පොඩ්ඩක් අවබෝධ කරගෙන යන් අපි ඉස්සර. මේ සංකේත වර්ග දෙකේ වෙනස තමයි පුතේ. මේ දෙකම සංකේත. මොන සංකේත? දෘෂ්ටි ගෝචර සංකේත. මොකක් වෙනුවෙන් ලියාදක් වෙනවද? අපේ මුයින් නිකුත් කරන හඬ. ශබ්දය නියෝජනය කරන්න. ශබ්දය වෙනුවෙන් ලියාදක් වන දෘෂ්ටි ගෝචර සංකේත වලට මේ කියන්නේ. ඒතර වෙඩි සංකේත 60යි. ඒ සංකේත 60 ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන එක වර්ගයකට කියන සර කියලා අනිතරකට ව්‍යංජන කියලා. මේ වර්ග කිරීම කලේයි කියලා අපි ළඟට දැනගෙන ඉන්නවා. තේරෙනවද කෙමේ? තව ටිකින් මම අහනවා. අනුදී බලා ගන්න. අනුමි බලා ගන්න. ඇයි මේවට මේ වර්ග කිරීම කලේ? දැන් ඔයාට තියෙනවා මේකේ මෙතන තියෙනවා පණකුරු කියලා. ප්‍රාණයක් තියෙනවා කියන එක. ඉතින් පණක් තියෙනවා. පණ ඇතුව ඒ දෙන අකුරු. පුතේ දැන් මෙන්න මේ જાති අපි අකුරක් ගත්තොත් අපි අයන්න කියලා ගමුකෝ. මේ අයන්න උච්චාරණය කරන්න පුළුවන් ආ. අයන්න කියලා උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි පුතේ ව්‍යංජන අකුරක් ගත්තොත් අපි ව්‍යංජන අකුරක් විතර ගමු. කයන්. කයන් උච්චාරණය කරන්න පුළුවන් දෙහිම. බෑ සර්. ඇයි බැරි? මේ උච්චාරණය කරන්න මොකද? අයන්න කියලා කිව්වනේ. අයන්න හැදෙන්න අයන්නත් එක්ක එකතු වෙලා. මට අප කියන්න. අයන්න හැදෙන්න අයන්න එක්ක එකතු වෙලා. ඒ කියන්නේ නේද මොකද්ද? එහෙනම් කයන්න කියන්නේ සරේකුයි සරේකුයි අකුරකුයි එකතු වෙලා. එකතුලා. ඒ කියන්නේ මොකක්ද ඒ කියවෙන්නේ? ඔබද? සරේකුයි අයන්න කියන්නේ වගේ අයන්න කියවෙන. ද වෙන මොකක්ද ප්‍රශ්නයක්? මෙන්න මතක තියාගන්න ඕන කාරණා. පුතේ ඔයාගේ පොතේ තියෙන අක්ෂර මාලාව පිට කවර හැම පොතකම අක්ෂර මාලාව තියෙන. ඒ ඇතුළේ ඕනම අක්ෂර මාලාවක් ස්වර ටිකයි ස්වර මෙහෙම ලියනවා ව්‍යංජන මෙහෙම ලියනවා. මේක මෙහෙම ලියන එක හරි. ස්වර ටික ස්වර 18 අ ආ ඒ ඒ ඉ ඊ උ උ ඉරු ඉරු ඉලු ඉලු ඉ ඒ අයි උ ඕ අව් තනි අකුරක් විතර උච්චාරණය කරන්න පුළුවන්. ව්‍යංජන කියන මොනද පුතා? තනි අකුරක් ලෙස උච්චාරණය කළ නොහැකි අකුරු. මේ මේක තිබුණේ තනි අකුරක් නෙමෙයි. මම ඒකයි මම කියන්නේ. උච්චාරණය කරන්න පුළුවන් තනි අකුරක් නෙදී. පේන්නේ තනි අකුරක්. මෙන්න මතක තියාගන්න ඕන කාරණා පුතේ. මේක පෙනුමෙන් තනි අකුරක් වුණාට හැබැයි මොකද්ද මේක? අකුරු දෙකක්. එහෙනම් ඇත්ත ව්‍යංජන අකුර මේක නෙවෙයි. මේ ඇත්ත කයන්න නෙවෙයි. ඇත්තටම ව්‍යංජන කයන්න මොන වගේද? මෙන්න මෙහෙමයි. ඇත්ත ව්‍යංජන කයන්න මේක නෙවෙයි. ඇත්ත ව්‍යංජන කයන්න මෙන්න මේ අල් කයන්න. පුතේ මේකට අල් කයන්න කියන්න පුළුවන්. හැබැයි මේක උච්චාරණය කරන්න පුළුවන්ද බලන්නකෝ. මෙන්න මේ දෙවුණු ලියලා තියෙන එක. මේක කයන්න කියලා උච්චාරණය කරන්න පුළුවන්. මේක උච්චාරණය කරන්න පුළුවන්ද බලන්න උත්සාහ කරලා කෙමි. බෑ උච්චාරණය කරන්න. මේක මේ හක්ක නිකන් හිර වෙනවා වගේ නේ. එන්නේ නෑ අකුර. එන්නේ නෑ හඬ. හඬ එන්නේ නැති නිසා ඒ අකුර උච්චාරණය කරන බැරි නිසා මොකක් කරලා තියනද මෙතන? මෙන්න ඔයාගේ අක්ෂර මාලාවේ තියෙන ස්වර අකුරු ටික වන අ ආ ඇ ඈ ඉ ඊ කියන අකුරු මේ ටික ඔක්කොම 18 වෙනකම් ඕනම අකුරක් sorry ඕනම අකුරක් නේ. අකුරු දෙකක් කරන්නේ 16. ඉලු ඉලු වෙන්නේ නැහැ. අනිත ඔක්කොම එනවා. මේ අකුරු එකක් මෙතන දෙක තු කරලා තියෙනවා. කයන්න හැදලා තියෙන්නේ අල් කයන්න ටයන් එකතු වෙලා. ඇයි එහෙම කළේ? ඔන්න පළවෙනි හේතුව අපි දැන් දන්නවා. මෙන්න මේකයි පළවෙනි හේතුව. භවානි ඇත්ත
ව්‍යංජන අකුරු අපි ඇත්ත කියලා කියන වට තේරෙන්න ඕන නිසා ඔකට අපි කියන්නේ ප්‍රකෘති ව්‍යංජන අකුරු කියලා. මොන අකුරුද කියන්නේ? ප්‍රකෘති. මොකද? ප්‍රකෘති අනාරි ප්‍රකෘති 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 ව්‍යංජන අකුරු. මේවා ප්‍රකෘති නෙමෙයි, මේක විකෘති. විකෘති කියලා කියන්නේ ප්‍රකෘති එන විදිහටම තියෙන එකක් නෙමෙයි, වෙනස් කිරීමට ලක් කරලා. ඒ නිසා චනුමි බලන්න, දැන් මේ තියෙන ඔයාගේ ස්වර 18 පටන් ගන්නෙ මෙහෙම, ව්‍යංජන 42 පටන් ගන්නෙ මෙහෙමනේ. මෙන්න මෙතන තමයි ඔයා තේරුම් ගන්න ඕන හොඳම තැන. ගොඩක් අය වරහන් කරලා තිබ්බේ නෑ මෙතන. උදා මම මේ අකුරු දෙක ලිව්වා. ඊට පස්සේ ආල්කයන් ඉල කයන් එන්නේ, ඊළඟට මහ ප්‍රාණ ක එන්නේ, ඊළඟට ගයන් එන්නේ. කොහොමද එන්නේ? ඔන්න මේ වෙනස මතක තියාගන්න. අනුදී, කෙමිත්, භවානි, චනුමි, ධනුජී, ඊළඟට පෙසඳු මතක තියාගන්න. මෙතන තියෙන කෙනෙක් ඇරෙද හෙන්නේ ඔබතේ පොඩ්ඩක් බලන්න මේ ඔබතේ අනුදී ඉන්නවද ඔතන? හරි සර්. හරි පොඩ බලන්න මම මේ වෙනස පොඩක් කියන්න හදන ඔයගලට. මේක හොඳට මතක ඔබතේ. ඔබතේ අනිත් අයට එහෙම නැත්නම් ඒ කියන්නේ මගේ ඩිවයිස් එකේ ගැටලුවක් නෑ. පුතාගේ ඩිවයිස් එකේ පොඩක් සිග්නල් හරි මොකක් හරි ගැටලුවක් වෙන්න ඕනේ. එහෙමනම් චනු මෙහෙම කැඩි කැඩි එහෙන එකක් තියෙනවද? බවානේ කෙමෙත් මොකද කියන්නේ? නෑ සර්. ආ ඒ කියන්නේ එහෙනම් පුතා එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනා පොඩ්ඩක් බලන්න ඕන සිග්නල් වල ගැටලුවක් දෝ කියලා. හොඳද? නැත්නම් පොදුවේ කාටත් આવොත් ගැටලුවක්. අනේ එතකොට ඒක මේ පැත්තේ කියන ෆෝල්ට් එකක්. නමුත් I think this is not my fault. This may be your fault. This may be your device fault. හරි. හරි. එතකොට මේ බලන්න. දැන් මෙතන තියෙන එක අකුරයි. මෙතන අකුරු කීයක් තියෙනවද? දෙකක්. දෙකක් තියෙනවා. මෙතන එක අකුරයි. මෙතන කීයක් තියෙනවද? මෙතනත් එකයි, මෙතනත් එකයි, මෙතන දෙකයි, මෙතන දෙකයි, මෙතන. හොඳට බලාගන්න. මෙතන පොඩි මම මේ විශේෂ කාරණාව මතක් කරන්න දැන් පුතේ. මෙන්න මේ අයන්න මේ අකුරු පහේම තියෙනවා. මෙතනින් එහාට හැම අකුරම තියෙනවා. මේ බලන්න. අම් කියලා කියන්නේ මෙන්න මේ අයන්න තමයි වරහන්. මේ මේ පුතේ මේ වරහන් කරලා තියෙන්නේ අයන්න. මෙතන මේ වරහන් කරලා තියෙන අයන්න මේකෙත් තියෙනවා. මේකේ මේ අයන්න මේකෙත් තියෙනවා. මේ වරහන් කරපු අයන්න මේකෙත් තියෙනවා. මේ වරහන් කරපු අයන්න මේකෙත් තියෙනවා. ඉතින් එහෙනම් සෑම ව්‍යංජන අකුරක් ලියනකොටම ওই අයන්න දාලා ලියනවා. මට එහෙනම් කියන්න චනුමි, මේ අයන්න කියන්නේ අං වල අකුරේ කෑල්ලක්ද නැද්ද? නෑ සර්. නියමයි. කිමෙත් බවානි මට කියන්න, අක් වල තියෙන අයන්න මේ අක් කියන අකුරේ කෑල්ලක්ද නැද්ද? නෑ නෑ. හරියට. අනුදී, අනුදී කී රිවයිස් එකට වාරද දැන්? තාම එහෙමද? නෑ සර්. හරි. අනුදී පොඩ බලන්න. එතකොට මුදා මෙතන අයන්න තියෙනවා. මම හොඳට බලාගෙන මම කියන කාරණාව මේ දෙකේ වෙනස පොඩක් තේරුම් ගන්න එපායි. මම කිව්වේ මේවා තනි උච්චාරණය කරන්න පුළුවන්. මේවා තනි උච්චාරණය කරන්න බෑනේ. ඕකනේ ස්වර ව්‍යංජන කියන්නේ. ස්වර කියන්නේ තනි උච්චාරණය කරන්න පුළුවන්. ව්‍යංජන කියන්නේ තනි උච්චාරණය කරන්න බෑ. එමුනොත් මේක උච්චාරණය කරනවානේ. අං, අක්, කා, ක, ගා. ඒක නිසා අපි කිව්වා මේවට හැම එකටම මොකක් කරලා දිනවද? අක්ෂර මාලාවේ ස්වරවල පළවෙනි අකුර වෙන අයන්න එකතු කරලා ලියලා තියෙන්නේ. දැන් මම මේවායේ අයන්න නැතුව මම ලියන්නම්කො. මේ අකුර අයන්න නැතුව ලියන්න පුළුවන්ද බලමු. අර මේකේ පටන් ගමුකෝ. මේ අකුර අයන්න නැතුව ලියන්න කොහොමද අපි? ඔක් ඔක් ඔක්. නිවැරදි හඬ එන්නේ නැහැ. මේ අකුරේ තායන්න නැතුව ලියන්න පුළුවන්ද? පුළුවන්. ඔක් මේ අකුරත් අයන්න නැතුව ලියන්න පුළුවන්. ඔක්. දැන් ඔන්න බලාගන්න බවානේ, කෙමි, චනු, යනුදී, දරුජී,
සඳු මේ බලන්න මේ අකුරු ලිව්වට අයන්න නැතුව මේ අකුරු තුනේ මයන් නැතුනෙන් පස්සේ අදාළ අකුරට මොකක් වුණාද? අයන් අයින් කරනකොට මේ අකුරු මොකක් වුණාද? ඒ අකුරු වලට හල් වුණා. හල් වුණා. අන්න හරියට හරි බවයි. එතකොට පුතේ මේ අකුරු දෙකේ තියෙන අයන්නත් අයින් කරොත් මොකක් වෙයිද? හල් හරිනම් හල් කරන්න ඕන නේද? ඕස ඉතින් ඕස පුතේ ඔයා දැකලා තියෙනවද මේක හල් කරලා තියෙන මෙන්න මේ මේකත් දැකලා තියෙනවද? දැකලා නැහැ. නැහැ. දැකලා නැහැ. එහෙනම් පුතේ මේක අයන්නත් අයින් කරලා බලමු. මේ එකක් මොයේ මොකද්ද නේද? එහෙම වෙන්නේ නැහැ පුතේ. මේ අකුර හල් කරන්න ඕන නම් ඒකට මං කලින් කෝ වෙන අකුරක් තියෙන හල් කරලා ලියන්න. මොකද්ද? හල් කරලා ලියන්න තියෙන අකුරක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අකුර. කාක ගාග න පස්සෙනි අකුර කිව්වනේ නේද මම? න අකුර ලියන්නේ මේක හල් කරලා ලියනවා. එහෙනම් පුතා මේ බලන්නකෝ මං කියන කාරණාව. ওই පැරණි පොත්වල නම් අක්ෂර මාලාව ලියනකොට මේ අකුරු මෙහෙම මෙහෙම අයන් නැතුව ලියලා තියෙනවා. මේ අකුරු දෙක අයන් නැතුව ලියන්න බෑ. මේ අකුරු අයන් නැතුව ලියනකොට හල් වෙනෝ නම් මේ අකුරටත් මොකක් හරි මගුලක් වෙන්න එපාය. එහෙම වෙන්න ක්‍රමයක් නෑනේ. ඒ කියන්නේ පුතේ එහෙනම් ඔන්න අපිට තියෙන ප්‍රශ්නේ අපි විසඳ ගන්නවා. පුතේ අක්ෂර මාලාවේ අනුදී ව්‍යංජන අකුරු ටික ස්වර අකුරක් එකතු කරලා ලියන හේතු දෙකක් අපිට දැන් පැහැදිලි. එක තමයි ස්වර අකුරක් නැතුව කිසිම ව්‍යංජන අකුරක් මොකක් කරන්න බැරිද? උච්චාරණය කරන්න හරියට හරි ධර්මයේ. ඔව් කියන්න බෑ. උච්චාරණය කරන්න බෑ. එතකොට ඒක එක හේතුවක්. ඒක අපිට දැන් තේරෙන එකනේ. තව හේතුවක් දැන් එනවා වලට කිතයි. මේ දෙකේ. ව්‍යංජන අකුරු තනියම කියන්න බෑ. සමහර ව්‍යංජන අකුරු මොකක් කරන්න බැහැද? මේක හල් කරන්න බෑ. කරන්න අන්න හරි. සමහර ව්‍යංජන අකුරු හාල් කරන්න බෑ. ඒනම් පුතේ ඔයාට ඔයාගේ පොතේ තියෙන ව්‍යංජන අකුරු ටික ඔයාව දකින හැමතැනම ව්‍යංජන අකුරු තියෙන්නේ කොහොමද? හල් අකුරක් ලෙස නෙවෙයි, තනි අකුරක් විදිහට නෙවෙයි. මොනවත් එක්කද තියෙන්නේ? ස්වර අකුරක් එකතු කරලා තියෙන්නේ. ඇයි ස්වර අකුරක් එකතු කරලා තියෙන්නේ? එක, උච්චාරණය කරන්න බෑ. දෙක, සමහර ව්‍යංජන අකුරු හල් අකුරු ලෙස ලියන්න බෑ. උදාහරණයක් මෙන්න මෙහෙම. ඔය ලියන්න බෑ වැරදි. මේ අකුරු දෙක අං අක් ලියන්න බෑ අයන්න නැතුව. බවාන්ට තේරුණද මම මේ කිව්ව කාරණාව? අවසන් හරියට හරි. කෙමිට තේරුණාද? අවසන් ඔව් කියලා හරිය නැහැ. ඊළඟ දවසේ මං අහනකොට කියන්න ඕනේ. ඒක හරිද? චනුවිට නම් තේරුණා මං දන්න අනිවාර්යෙන්. අනුදි මොකද කියන්නේ? තේරුණාද නේද? හරි පුතේ. එහෙනම් ඔන්න දැන් ස්වර කියන්නේ තනි උච්චාරණය කරන්න පුළුවන් ඒවා. ව්‍යංජන කියන්නේ මෙන්න සැබෑ ව්‍යංජන අපු මේවා තනි උච්චාරණය කරන්න බැරි ඒවා. ස්වර කියන්නේ තනි උච්චාරණය කරන්න පුළුවන් අකුරු. මේ ඕන එකක් තනි උච්චාරණය කරන්න පුළුවන්. ව්‍යංජන කියන්නේ තනි උච්චාරණය කරන්න බැරි අකුරු. පුතේ එක වතාවක් අපි මම අර කියලා දුන්නු විදිහට හරියට කට ඇරෙලා කට අරින්න ඕන අකුරු පීලි තියෙනවා. කට තොල් හොඳට ස්පර්ශ කරන අකුරු පීලි තියෙනවා. දිවේ මැද තල්ලි හොඳට වද්දන්න ඕන අකුරු ටිකක් තියෙනවා. දිවේ අග තල්ලි ටිකක් එහායින් වද්දන්න ඕන අකුරු ටිකක් තියෙනවා. දිවේ අග උඩු දත් වැටිය හොඳට ස්පර්ශ කරන අකුරු ටිකක් තියෙනවා. මෙන්න මේ අකුරු ටිකේ පිළිවෙල ඇතුව අපි දැන් අපි කලින් කතා කරා. මේ අකුරු ටිකේ කතාවක් අපි උච්චාරණය කරලෙමු. මට තේරෙන දෙයක් තියෙනවාද? පන්ති පටන් ගන්නකොට අකුරු ටික පාඩම් කරගන්න කිව්වට උච්චාරණය කිරීමේ ගැටලු ටිකක් ආවා.
හරි. ඉස්සෙල්ලා කියමු තනි උච්චාරණය කරන්න පුළුවන් අකුරු. කීයක් තිබ්බද? 18යි. කියමු මේ අකුරු 18 පිළිවෙලට කියන්න. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු එ ඒ අයි ඕ ඕ අව්. හරි. ඔතන මම කලින් දවසේ කතා කරේ පොඩි පොඩි කාරණා මතක් කරලා ඉන්න ඉන්නේ. හොඳා. ඔය සොර 18 එක ළඟින් යන හඬ දෙක හඬ හඬක් තියෙන අකුරු ටිකන්නේ ඉරු ඉරු සහ ඉලු ඉලු. බවන් කියන්නකෝ මේ අකුරු හතර. ඉරු ඉරු ඉලු ඉලු. හරියටම හරි. නියමයි. කිමෙත් කියන්න. ඉරු ඉරු ඉලු ඉලු. නියමයි. චනුමි කියන්න. ඉරු ඉරු ඉලු ඉලු. ඉලු ඉලු. හොඳයි. අනුදි කියන්න. ඉරු ඉරු ඉලු ඉලු. හරි. දෙව්මිනි. කියමුද දෙව්මිනි? නම තියෙන්නේ ඉරු ඉරු ඉලු ඉලු. ආ දෙව්මිනි නෙමෙයි නේද? හරි කමක් නැහැ. හොඳයි. ඊළඟට තව ඉන්නට අනිත් අවස්ථාව දෙනවා කියන්න. දනුජි. විසඳු. කමක් නැහැ. එතකොට දැන් ඒ මතකයේ එක හොඳට තියාගන්න. මෙන්න මේ මේ නිසා මේ අකුරු ටික මෙහෙමයි කියලා. හරිද? හරි. ඔකේ තව කොටසක් අත පිල්ලම් වලට එනකොට මම නැවත ওই ටික මතක් කරනවා. ඒක ඒකෙත් වැඩ ටිකක් තියෙනවා. නිබන්ධනේ මේ එනත් ඔයගොල්ලෝ ලැබෙවි. නිබන්ධන ලැබුණාන් පස්සේ ඒකේ ඉතුරු වැඩ ටික කරගෙන අපි වීඩියෝ එකට යන තියෙන ඉස්සරහට. පුතේ ඊළඟට ව්‍යංජන ටික උච්චාරණය කරලිමු හරියට. ව්‍යංජන ටික හරියට උච්චාරණය කරලිමු. හරිද? පළවෙනි අකුරු දෙක කියමු. අන්න හරි. අන්න හරි. බවන්ට කියවන හරියට. හරියට කියන්න ඕන. දැන් ඔන්න බවන්ට නම් හරියටම කියවන අකුරු දෙක. අනිත් අය මොකද කියන්නේ? චනුමි කියමු බලන්න. අන්න අන් අක් අන් නෙවෙයි අං. උදේ හරකගේ තියෙන්නේ. හරකගේ තියෙන්නේ. අන්න හරි. බය නැතුව අපි අං කියන්නේ නෑනේ අක් නේ. එහෙම හරියට කියන්න ඕන. මේ අන් කියලා කියන්නේ නෑනේ. හරකට තියෙන අන් නෙවෙයි. මොනවද තියෙන්නේ? අං. මේවා අං. බය නැතුව අං කියලා කියන්න ඕන. හරිද? අං අක් අක් අල් කයින අක්. ඊළඟට පුතේ උගුරෙන් උච්චාරණය කරන අකුරු හයක් පිළිවෙලට තියෙනවා. හරිද? උගුරෙන් උච්චාරණය කරන අකුරු හයක් පිළිවෙලට තියෙන කියාගෙන යන්න. හා කියන ඔගොල්ලෝ කා ක ද ග න ග න. හරි. ඊළඟට තියෙන පුතේ තල්ලේ දිව ගිහිල්ල හොතර ස්පර්ශන අකුරු හයක් කියම් බලන්න. චා චා ච ඤ ම. හරි. දැන් හොඳට අහගන්න අයික් මං කියන සමහර මට ඇහුණ හඬ වෙනස් හඬක්. ච ච ච ච නෙමෙයි. කොහොමද බණ ගන්නෙ? චා ච චා ච ච උගුරේ ච ගැඹුරු හඬක්. චා කිව්වම චා නේ සාමාන්‍ය චායන්න චායන්න චායන්න. හැබැයි අනිත් අකුර චායන්න නෙමෙයි. ඒ අකුර මොකද්ද? ච චා ච ජා ජ ඤ ජ. හරිද? හරි. අපි ඔයගොල්ලෝ සෝම අවසන් කරමු. මේ අක්ෂර මාලාව පාඩම් නුදුන්නු අය මම ලකුණු කරගෙන තියෙන්නේ. එයා අනිවාර්යෙන් පාඩම් දෙන්නට අවශ්‍යයි. අපි යමු ඊළඟ කොටසකට. දැන් කතා කර ඇති. එතකොට මේ අක්ෂර මාලාව සම්බන්ධ අපි අනුමාත්‍රිකා පොඩි කෑරලි කොටස් දෙකක් ලියලා අපි කොටස නවත්තනවා. අනුමාත්‍රිකා විතර ලියන්න පුතේ. ස්වර අක්ෂර කියලා අනුමාත්‍රිකාව ලියන්න. ස්වර අක්ෂර කියලා ස්වර අක්ෂර කියලා ලියන්න. ඔකෙ පුතේ අපි ඇත්තටම අපි ස්වර අකුරු ටික සොරාකුරු ටික අපි සොරයි ව්‍යංජන ටික ලියුවෙන් පස්සේ ආයෙත් මේ අක්ෂර මාලාව සම්බන්ධ මොනවත් උතන සටහන් ලියන්නේ නැහැ. අපිට තියෙන වැඩ ටිකක් කරන්න. ඒක විතරක් කරනවා නිබන්ධන වැඩ ටික කරනකොට. අපි මම පටන් ගන්න නිබන්ධන වැඩ ටික. නිබන්ධන සම්පූර්ණ විස්තරයක් තියෙන නිසා සටහන් අද ওই කොටසෙන් අවසන් කරන කිසිම සටහනක් අපි නැවත ලියන්නේ නැහැ.
නිබන්ධනේ ඒක ටික තියෙනවා. මට ඕනේ මෙතන අර ඔයාට පොඩ්ඩක් පුහුණු කරන්න පාඩම් ගන්න, පුහුණු කරන්න කොටස විතරයි මට අවශ්‍යනේ මෙතන ලියවන්න. ඒකයි මම මේ විදිහට ගත්තේ. හරි. සොරාකුරු. දැන් සොරාකුරු කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දාන්න. අකුරු කියන්නේ මොනවද කියලා දාන්න. සොරාකුරු කියන්නේ මොනවද කියලා දාන්න. දැන් චනුමි කියන්නේ මට සොරාකුරු කියන්නේ මොනවද කියලා ටක් ගාලා. තනිවම කියවන්න පුළුවන් අක්ෂර. තනියම කියවන්න පුළුවන් අකුරු. තනියම කියන අපි එකට හරියටම කියනවා කොහොමද කියන්නේ? තනිව උච්චාරණය කළ හැකි අකුරු. එහෙනම් ව්‍යඤ්ජන වලට උත්තරේ උතන හොම්ම තියෙනවා. මොකද්ද? තනිව උච්චාරණය කර නොහැකි නොහැකි අක්ෂර. අකුරු. ඔව් අපි එක තවදුරටත් හදලා ගන්න ඕනේ නිර්වචනේ. මෙන්න මේම හදලා ගන්නවා. වෙනත් අක්ෂරයක උපකාරයකින් තොරව. ඒක කියන්න දන්න ඕනේ මොකද්ද මුදේ? වෙන අකුරක උදව්වකින් වෙනත් තොරව. අක්ෂර ඔව් වෙන අකුරක උදව්වකින් උපකාරකින් තොරව. උපකාරයකින් ඒ මොකක් හරි ගමන්නේ වෙන අකුරක උදව්වකින් උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අකුරු. ඔව් දෙවෙනි කොටස තනිව වෙනත් අක්ෂරයක වෙනත් ආදාදයකින් අක්ෂරයක තොරව තනිව උච්චාරණය කළ නොහැකි කළ නොහැකි නොහැකි අකුරු. පුතේ ලියමු නිර්වචන ලස්සන්ට. ලියමු නිර්වචන ලස්සන්ට. වෙනත් අක්ෂරයක ආධාරයකින් තොරව තනිව වෙනත් උච්චාරණය අක්ෂරයක ආධාරයකින් තොරව තනියම උච්චාරණය කළ හැකි. නියම අන්න අන්න හරියටම ආවා වැඩි. හොඳයි. ලියන්න පුතේ ලියනයි ලියන්න ඉක්මන් කරලා. අර සරාක්ෂර කියපු ලියම අනුමාතෘකාවට යටින්ද අන්න හරියට යටි ලියන්න. එතන ලියන්නේ දැන් පළවෙනි එක විතරයි. මොන මං ආයෙත් කියනවා ඔයගොල්ලෝ ලියාගෙන යන්න දන්න අය. වෙනත් අනුද ලියනවාද? වෙනත් අක්ෂරයක උපකාරයකින් තොරව. උපකාරය කියලා ලියන්නත් පුළුවන්, උදව්වක් කියලා ලියන්නත් පුළුවන්, ආධාරයක් කියලා ලියන්නත් පුළුවන්. වෙනත් අක්ෂරයක උපකාරයකින් එහෙම නැත්නම් ඒකටම කියන කන්නේ උදව්වකින් කියලා කියන්නේ. වෙනත් අක්ෂරයක උදව්වකින් එහෙම නැත්නම් වෙනත් අක්ෂරයක ආධාරයකින් කියලා කියන්න පුළුවන්. වෙනත් අක්ෂරයක ආධාරයකින් නැත්නම් උදව්වකින් උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අක්ෂර. කළ හැකි අක්ෂර. වෙනත් අක්ෂරයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අක්ෂර. ලිලි වරද මේ ඔයගොල්ලෝ? වෙනත් අක්ෂරයක ආධාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අක්ෂර ස්වර නම් වේ. ඔන්නක තමයි පිළිවෙල ලියලා තියෙන්නේ. ස්වර නම් වේ. ස්වර නම් වේ. හරි බදේ ඔතෙන්ද මෙන්න මෙහෙම වැඩක් ඔයාලට කරන්න තියෙනවා. දැන් සොරාකුරු ටික අපිට පුළුවන් නේ. අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ අව්. උදේ ඔයාගේ පොතේ තියෙනවා. මෙන්න මම පෙන්නන්න. මෙන්න මේක. ඔයාගේ පොතේ තියෙනවා. මෙන්න මේක.
පිටු අංක 25 මෙන්න පොත ඔන්න දැන් අපට බලා ගන්න පස්සෝ ගෙදරදී කරන අභ්‍යාසයක් මේ දෙන්නේ පිටු අංක 25 තියෙනවා පුතා මෙන්න මෙහෙම අපි නිර්වචන ලියාගත්තා හරිද එතකොට නිර්වචන අපි ලියාගත්ත එහෙම ස්වරයකට නීති නිමිති රූපයෙන් ලියන්නේ නම් වචන පුණ ශබ්දයේ දෙන අවස්ථාවදී පමණයි ස්වර ශබ්දයක වචනයක මැද හෝ අගය දෙන දෙවිට ඒ වචන ශබ්දය කායකත් කළොත් නියබේ හරිද අපි මේ ටික ඕනේ මේ ටික පස්සෝ අපි කතා කරන කොහොමත් නිබන්ධනය ඇතුලේ මෙන්න මේක ඔයා කරන්න ඕන මේ බලන්න පුතා මෙතන ස්වර ටික ඔක්කොම පිළිවෙලට තියලා බලන්න මං අහන අය මට කියන්න ඕන මෙතන ස්වර ටික ඔක්කොම පිළිවෙලට තියෙද කවුද නෑ කියන්නේ ඇයි බවානි නෑ කියන්නේ හරියට තියනවා ඔක්කොම ටික තියනවද මෙතන ඔව් සර් හරි ඔක්කොම ටික නෑ සර් ඔක්කොම ටික නෑ සර් එකයි එකක් අඩුයි අකුරු දෙකක් නෑ දෙකයිද අඩු තුනක් සර් හොඳට ගණන් කරලා බලන්න ඔයාගේ ඔයා ඉගෙන ගත්ත ඔයා දන්න සර 18න් කීයක් මෙතන නැද්ද මොනවද ඒ කියලා ආ ආ ඔන්න බලන්න ආ ආ තියෙනවා ආ ආ තියෙනවා ඈ ඈ තියෙනවා ඊ ඊ තියෙනවා ඌ ඌ තියෙනවා ඉරු තියෙනවා ඉරු නෑ ඉරු තියෙනවා ඉරු නෑ ඒ වගේම පුතා ඉලු ඉලු කියන අකුරු දෙකක් නේ නෑ නේද ඔව් නෑ ඔව් එහෙනම් අකුරු කීයක් අඩුද පුතා තුනක් අකුරු තුනක් අඩුයි ඉරු සහ ඉලු ඉලු බලමු මොනවද අකුරු තුන කියන්නේ මෙන්න මේ අකුරු තුන පුතේ ඔතන නෑ ඔන්න ඔය අකුරු තුන නෑ මේ අකුරු තුනෙන් මේ මට කවුරු කියනකෝ ඇයි මේ අකුරු තුන එතන දාලා නැත්ති ඒ වගේම වචන නැති නිසා වචන නෑ සර් වචන නෑ වචන තියෙනවා සර් ආ වචන නැති නිසා ඔබද රූ එකෙන් තියෙනවා සර් ඉලු ඉලු සර් ඔබද ඒ වගේම ඒවා භාවිතයට ගන්න වචන භාවිතා වෙන්නේ ෂුවර්ද මේ වචන අකුර භාවිතා වෙන්නේ ඔව් සර් ඉලු ඉලු විතරයි සර් සිංහල වචන නෑ පුතේ ඉලු ඉලු සිංහල වචන ඉලු ඉලු යෙදෙන සිංහල වචන නැත හැබැයි පුතේ ඉරු මෙන්න මේ අකුර තියෙනවා මේකෙන් පටන් ගන්න අකුරු නෑ විධිමත් පරිදි මේකෙන් පටන් ගන්න ඒවා නෑ ඒක වෙනම එකක් මෙන්න මේ අකුරේ ඉලු ඉලු අකුරු දෙක පුතේ මෙන්න මේ ඉලු ඉලු අකුරු දෙකෙන් වචන පටන් ගන්නෙත් නෑ ඒවා කොහෙවත් ඉන්නෙත් නෑ හේතුව තමයි පුතේ ওই අකුරු වලින් යෙදෙන වචන අපිට නෑ අපේ භාෂාව සංස්කෘතේ භාවිත කරනවා නේද මොකද ඔය ඔය අකුරු කොහෙන්ද අපිට ආවේ සිංහල අක්ෂර මාලා ඇති වෙච්ච ඒවා නෙවෙයි ඕවා ඕක කොහෙන්ද ඇත්තටම අපිට ආවේ සංස්කෘත භාෂාවෙන් ඕවා අපිට ආවේ සංස්කෘත භාෂාව ඒක නිසා ඔය අකුරු අපිට නැහැ ඔය අකුරු අපි ලිව්වේ නැත්තේ අපිට ඔය අකුරු ඕනම නැති පුතේ අපිට ඒ අකුරු වලින් ලියන්න වචන අපේ තිබෙන්නේ නැති නිසා නමුත් අර පාලි සංස්කෘත භාෂාවල අකුරු තියෙන නිසා අපි ඒ අකුරු ටික ගත්තා මොකටද අපි ගත්තේ නැත්තම් අඩුවක් වගේ දැනෙන නිසා අඩුවක් වගේ දැනෙන නිසා ඒ හැරෙන්න වෙන හේතුවක් ওই අකුරු ටික ගන්න අපිට තිබුණේ නැහැ අපිට තිබුණේ නැහැ ඒ නිසා ওই අකුරු දෙක හොඳට මතක තියාගන්න අපේ භාෂාව තුළ පාවිච්චි වෙන්නේ නැහැ නමුත් වෙන භාෂාවකින් අපිට එන අකුරු සංස්කෘත භාෂෙන් අපිට එන අකුරු එහෙම ලියන්න ඕනොත් ඔන්න අපිට ලියන්න ඕනේ සතර අපි අකුරු දෙක ගන්න. හරිද? හරි. හැබැයි පුතේ ඉරු අකුර නොයෙදෙනවා කියලා කියන්න බෑ. මෙන්න මේ highlight කරලා තියෙන කළු පාට පේන අකුර නොයෙදෙනවා කියලා කියන්න බෑ. අකුරෙන් පටන් ගන්න අකුරු නැහැම කියන්න බෑ. ඕනනම් අපිට practically නැති වුණත් අපිට ඕන අකුරක් වචනයක් ලියන්න පුළුවන්. හැබැයි මේ අකුරෙන් වචන මැදවලදී යෙදෙනවා. ඒක වෙනම එකක්.
වචන මැද පළමු අකුරු හැර තැන්වල දිය දෙනවා. හරි පුතේ. එහෙනම් ඔයාට තියෙන්නේ පුතේ දැන් මෙතන ඔයාට පේනවනේ මේ අභ්‍යාසෙ. අ ඇ ඉ උ ඉරු ඒ ඔ මේ අකුරු දෙ පේනවනේ. අම්මා ඇඹුල් ඉවුර උකුස්සා ඍජු කෝණ ඒ දණ්ඩ එහෙම තියෙනවනේ. ඔයා මේ ටික මේ විදිහටම කරන්න ඕන පුතේ. මේ ටික මේ අකුරු ටික හැබැයි මේ අකුරු ගන්න බෑ ඔයාට. මේ සරි මේ වචන ගන්න බෑ. මේ වචන වෙනුවට වෙන වචනයක් දාලා අගන්න හොඳට මේ අකුරු ටික වෙනුවට වෙන වචනයක් පාවිච්චි කරන්න. අම්මා කෙනෙක් ගන්න එපා. හැබැයි අයන්න මුලට එන වෙන වචනයක් ගන්න. ඔය ඔතෙන්ද කරන්න ඕන එක. ආයන්න ගන්න ආතා කියන වචනේ ගන්න නැතුව වෙන වචනයක් ගන්න. ඇඹුල් ගන්න එපා. ඇයන්නේ දෙන මුලට එදෙන වෙන වචනයක් ගන්න. පුළුවන් නේද මේ වැඩේ කරන්න බවානි? ඔව්. පුළුවන්. කිමිට පුළුවන් නේද? පුළුවන් සර්. හරි. චනුමේ. පුළුවන් සර්. හරි. එහෙනම් අනුදිත් මේ වැඩේ කරන්න ඕන හොඳ? හා සර්. ආ මම මේ සටහන් ලියන අයට මම මේ කියන්නේ දැන් අද සම්බන්ධ වෙච්ච අයට ඉතින් මේ මූලික කොටස නැති නිසා මට මෝ කියන්න බෑනේ. ඒ නිසා පුතේ මතක තියාගන්න ඔයා ওই වචන ටික වෙනුවට වෙන වචන ටික ওই ලක්ෂණය මොකද්ද උතන? ওই වචන ටිකේ ලක්ෂණය මොකද්ද? ওই උදාහරණ වචන ටිකේ ලක්ෂණය තමයි ওই හැම වචනයක්ම පටන්ගෙන තින්නේ ස්වර අකුරකින්. ඔකේ දෙවෙනි පියවරට අපි එනවා ඊළඟට පසුව නිබන්ධනෙත් එනවා. මම දැන් උතෙන්ට යන්නේ නැහැ දෙවෙනි පියවරට. නමුත් අපි නිබන්ධනෙ එනකොට අපි ඒක වෙනම ලියනවා. හරිද? හරි. ඊළඟට පුතා පොඩි කාරණාවක් අපිට කියන්න තියෙනවා. පොඩි කාරණාවක් කියන්න තියෙනවා. සර්ව සම්බන්ධයෙන් වැඩිදි උත්තර කතා කරන්නේ නැහැ. පිල්ලම් වලට ආවම සර්ව සම්බන්ධයෙන් ඉතුරු කොටස අපි සාකච්ඡා කරනවා. ඊළඟ පුතේ ටග්ගල් ලියාගන්න ඊළඟ මාතෘකාව. 7යි 7යි වෙලාව 7යි 15 නවත්තමු. ඊළඟ මාතෘකාව ලියා ගන්න. මොකද ඊළඟ මාතෘකාව? ව්‍යංජනාක්ෂර. මට ඔයාලට කියන්න බැරි නේ පුතේ. අර සොරාකුරු කියලා ලියලා මාතෘකාව ලිව්වනේ සොරාක්ෂර කියලා. එතන ඉස්සරහෙන් සොරාකුරු වලට කියන ඉතුරු නම් ටිකත් ලියා ගන්න ඕන. කාට හරි මතකද ඒක නෑනේ? මතක නෑ නේද? එකක් මතකයිද? ආ එකක් මතකයි. අන්න පොඩ්ඩ එකක් මතකයි. සර වගේම එකක් එනෝ නේද? මොකද්ද? සර. සර. අන්න හරි. පුතේ එහෙම ලියා ගන්න පුතේ. සර ඇලෙරි දාලා ලියා ගන්න. අර්ථන අර ඔයා ලිව්වනේ දැන් ඊට කලින් මාතෘකාව. ඒ මාතෘකාව ඉස්සරහින් සොර අක්ෂර කියන තැන ඉස්සරහින් ලියා ගන්න. සර අක්ෂර කියන. සර අක්ෂර. ඊළඟට අන්න හරි. ඔන්න මතකයි නේද? පනකුරු. පුතේ පනකුරු අක්ෂර කියලා ලියනවද? නැහැ. ඇයි ලියන්නේ? එතන අකුරු කියන එකේ අකුරු කියන එකත් ඒක ඇතුළෙම තියෙනවා. පනකුරු කියනකොට ප්‍රාණ අක්ෂර කියන එකම තියෙනවා. ඊළඟ තුන්වෙනි වචනේ පුතේ ප්‍රාණ අක්ෂර. ප්‍රාණාක්ෂර කියලා ලියලා ප්‍රාණාක්ෂර අකුරු කියලා ලියනවද? නෑ. ප්‍රාණාක්ෂර අකුරු කියලා ලියන්නෙත් නෑ. මොකද ප්‍රාණ අක්ෂර කියන්නේ දෙකට බෙදුවාන් පස්සේ අකුරු කියන කේන නිසා. ඔයා මේ ඇලෙරි දාලා පහලට නෙවෙයි ලියන්නේ. මේක මෙතනින් ලියාගන්න ඇලෙරියක් දාලා ඊයක ලියලා මේක මෙතනින් ලියාගන්න ඇලෙරියක් දාන්න. ඔක තමයි කරන්න කිව්වේ. හරි පුතේ. හා. කෙමිත් ලියලි ඉවරයිද? ඔව් සර්. හරි. හරි බුදු අපි අනු ඉක්මන් කරලා ඉතුරු කොටසට මේකේ දෙවෙනි කොටස ඊළඟ මාතෘකාව අනු මාතෘකාව ලියන්න. ඒකත් අපි ලියලා අවසන් කරන්න ඕන. ඊළඟ අනු මාතෘකාව ලියන්න පුතේ. ව්‍යංජන අක්ෂර. බබාට මතකද ව්‍යංජන අක්ෂර වලට කිව්ව තව නමක්? සර් අනුදි කියන්නද? අනුදි කියන බලන්න. ගතාක්ෂර. ගතාක්ෂරද ගාත්‍රාක්ෂරද? ගාත්‍රාක්ෂර. ඔව් ගාත්‍රාක්ෂර කියන එක හරි. චනුමිට මතකද වෙන නම?
නෑස. කෙමිත් මොකද කියන්න? කමක් නේ. පුතා ව්‍යංජන අක්ෂර කියලා ඔයා ලිව්වනම් ව්‍යංජන අක්ෂර කියලා ලිව්වනම් පුතේ ව්‍යංජන කියලා ලියන්න පුළුවන් ක්‍රම තියෙන. හොඳ ව්‍යංජන කියලා ඤ අපරි ලියන්න පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. තව කොහොමද ලියන්න පුළුවන් අනුදී? බින්දුව දාල අන් ඔව් සෝරි පුතේ. මෙන්න මෙතන බින්දුව දාලා ලියන්න පුළුවන්. එහෙනම් ඔයාට පේනවා මේ අකුර සමානයි බින්දුව. පිපිඤ්ඤ ලියනකොට අපි ලියන්නේ නේද පුතා? පිපින් ඤ. ඕන්නම් මෙහෙම ලියන්නත් පුළුවන්, ඕන්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. කොම්පඤ්ඤ වීදිය. කොම්පඤ්ඤ වීදිය මොකද්ද කරන්නේ? කොම්පඤ්ඤ වීදියේ ඉස්පාඤ්ඤෙට පිපිඤ්ඤ පානවා. ලියාගන්න බැරි වචන තුනක් තිබ්බ ඉස්සර. කොම්පඤ්ඤ වීදියේ ඉස්පාඤ්ඤෙට පිපිඤ්ඤ විකුණනවා. මරු. හරි. ඒ හැම තැනම පුතේ ඤ එනවා නම්, ඒ ඤ හල් වෙනවා නම්, ඒ හල් වෙන තැන පුතා මේ බින්දුව ලියන්න ඕන. ලියන්න පුළුවන්. බින්දුව නොලිය ලියන්න පුළුවන්. බින්දුව නැතුව මේක ලියන්න පුළුවන්. ඕනනම් මේක ලියන්න පුළුවන්. හරිද? හරි පුතේ. ඒක නිසා ඔයා කැමති විදිහට ලියන්න. බින්දුව ලියන්න පුළුවන් ඕන නම් ඤ ලියපන්. ඊට අමතර ඉතුරු නම් තුනත් අපි ඔතන ලියාගමු. ඉරක් ගහලා නැත්නම් අපිට ඊළඟ දවසේ දැන් මේක විභාගෙට අහන්නේ නැහැ අනිත් අකුරු ටික. ඒ වහන්න නැණින් අපුඩි අදහස් අපිට අපි ගන්න සටහන පිරෙන්න ඕන නිසා. මොනවද පුතා මේකට කිව්වේ? ලේසියෙන්ම අපි කිව්වා හල් අකුරු කියලා. මොකද කිව්වේ පුතා? හල් අකුරු. ඇයි හල් අකුරු කිව්වේ? ඒක නේ තනියම ලිව්වම හල් වෙලා එන හින්දා. අන්න හරි. ඇත්තම ව්‍යංජන අකුර හල් අකුරක්. හල් කරන ක්‍රම දෙකයි. එක්කෝ කොඩිය පාවිච්චි කරනවා, එම නැත්තං රැහැන පාවිච්චි කරනවා. හල් කරන ක්‍රම දෙකයි දැන් ඕනේ. හරි පුතේ. ඊළඟට පුතේ ඔයා අවසන් කරන්න ඕනේ. මේ තව පොඩි වෙලා තියෙන්නේ. ඊළඟ පුතා හල් ලකුණු කිව්වා. ඊට පස්සේ මොනවද කිව්වේ? අරකේ පණකුරු කිව්වා. මේකේ මොකද්ද කිව්වේ? ගාත්‍රාක්ෂර. ඊට කලින් ගත්තා ගත කුරු කිව්වා. ඔව් ගත කුරු කිව්වා. අරකේ ගාත්‍රාක්ෂර ප්‍රාණාක්ෂර කිව්වා. මේකේ මොකක් කියවද? ගාත්‍රාක්ෂර. ඒක ලියක් ගාත්‍රාක්ෂර. හරි නේද පුතාලා? දැන් පුතේ කෙමෙත් ස්වර වලට ලියපු නිර්වචන උතෙන්ට හදලා කියමුටක් ගාලා ලියන්න කලින්. ස්වර වලදී මොකද කිව්වේ? භවානි කියමු. භවානි ස්වර වලට කොහොමද කිව්වේ? ස්වර කිව්වේ මොනවද? වෙනත් අක්ෂරයක ආකාරයකින් තොරව තනි උච්චාරණය කරන්න පුළුවන්. හරි. එහෙනම් ඒක උතෙන්ට හදලා කියමු. වෙනත් අක්ෂරයක ආධාරයකින් තොරව තනිව උච්චාරණය කළ නොහැකි. අන්න එක අකුරයි වැඩියෙන් ඉන්නේ. මොකක්ද එන්නේ? නොයන්න විතරයි එන්නේ. අග වෙනස් වෙනවා. කලින් කිව්වේ ස්වරාක්ෂර කියලා, ව්‍යංජන අක්ෂර කියලා ලියුණා. හරි. හරි හදන්න පුතා ඒක කිට්ටු නික් බං කළා.
ඉලියුරුගම මත උස්සලා කියන්න ඕම. කෙමෙත් ඉවරද? පොටක් තියෙනවා. හා ඉක්මන් කරන්න උදා. ඉවරයි සර්. හා නේමයි. චනමි ඉවරයි චනමි කියන්නේ ලියපෙ. බලාගෙන කියන්න. වෙනත් අක්ෂරයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ නොහැකි අක්ෂර ව්‍යංජන අක්ෂර වේ. ව්‍යංජන අක්ෂර නම් වේ. හරි පුතේ. දැන් ඔතනත් පොඩි අභ්‍යාසයක් තියෙනවා අර ගෙදිති කරන්න. එකක් පොඩක් අහගෙන අපි අවසන් කරමු. ඒ තමයි පුතේ. මේ බලන්න මම ඔයගොල්ලෝ මේ පැල්ලම් පෙන්නන්න. පුතා මේ බලන්න. හොඳට බලන්න. මම මෙන්න මේ හයිලයිට් කරන වචන ටික විශේෂ අවධානයට ගන්න. වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ අකුරු දෙකයි. මේ අකුරු දෙකයි. මේකයි තුනයි. මේකයි හතරයි. මේකයි පහයි. මේකයි හයයි. මේකයි හතයි. හොඳට බලන්න මේක දිහා. මම මේ පෙන්න ටික දිහා හයිලයිට් කරන ඒවා. අං අක් ගජෙද දබ සන්න කකුරු. මේකයි කියක් තියෙනවද මං හයිලයිට් කරපු අකුරු ඔතන? නම දෙයාරා 9 නේද? 9ක් තියෙනවා. Sorry, 8 නේද? 8. 8යි සර්. Sorry, 8 8 8. අං අක් ගජද දබ ල. දැන් ඇයි මම මේවා හයිලයිට් කරේ කියලා කියන කවුරුද? සංයක අක්ෂර හින්දා. නැත. නැස නහයෙන් කියන හින්දා. නැත. හොඳ උත්සාහයක්. හද්ද නැති ඉන්නට වඩා හොඳයි. ඔබ උත්සාහ කරන්න ඕන. උත්සාහ කරාම තමයි අනේ මම මේකට උත්සාහ කරා කියලා හිත උනන්දු වෙලා මං උත්තරේ කියනකොටම අන්න ටක් ගලා ඒකද කියලා ටක් ගලා හිතින් දැනගන්න. ඒව හල් වෙන්නේ නැහැ. කවුද කිව්වේ? චනු. ඇත්තටම චනු මේව හල් වෙන්නේ නැද්ද? දැකලම නැද්ද ඔයාලා මේ හල් මේ මේව හල් ලකුණු විදිහට ලියලා තියෙනවා? ෂුවර්ද පවානිට? ඔව් පුතා. මේ අකුරු අට අක්ෂර මාලාවේ මොනෝ වෙන්නේ නැද්ද? හල් වෙන්නේ නැහැ. අං අක් හල් කරන්න බෑ. ගජරද බහල් කරන්න බෑ. ල හල් කරන්න බෑ. මම දැන් ටිකට කලින් කිව්ව කතාව. හරිද? හරි. මේ ප්‍රශ්න ඔබදේ නෑ මුර්චද ලයන්න දෙමල වල හල්. දෙමල වල. ඒ දෙමල වල හල් කරන්න පුතේ. දෙමල අකුරේ හල් වෙනවා කියලාද ඔයා කියන්නේ? සිංහෝ ඒ ඒ පුතේ අපි එතන මේ ඒකේ අර ස්වභාවය හඳුනා ගන්න නිසා මොනම හේතුවක් නිසාවත් සිංහල ලේඛනය තුල මූර්ධජ ල හල් කරන්න බෑ. ඔය අකුරු වලට හල් විදිහට යොදන්න බෑ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හල් අකුරු විදිහට යොදන්න බෑ කියන එක. ඔයාට දැන් මොන වැඩක් తీර කරන්න පුතේ? ලියා ගන්න පොතේ මේ ප්‍රශ්නය. ලියාගන්න මේ ප්‍රශ්නය.
ප්‍රශ්නයක් නෙමෙයි මෙහෙම ලියන්න මෙහෙම මතක තියාගන්න ප්‍රශ්නයක් දෙන්න ඕනේ මෙහෙම ලියාගන්න පුතේ ඔය අකුරු 42 ඔතන මෙහෙම ලියන්නකෝ මෙහෙම ලියන්න ඒ අනුව ඔතන ලියන සටහනේ එතන එහෙම ඉස්සරහට ලියාගෙන යන ඒ අනුව ව්‍යංජන අකුරු 42 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 යනු ව්‍යංජන අකුරු 42 තුල ඒ අනුව ව්‍යංජන අකුරු 42 තුල ඒ අනුව ව්‍යංජන අකුරු 42 තුල හල් කළ හැකි හල් කළ හැකි හල් කළ හැකි හා නොහැකි හල් කළ හැකි හා හල් කළ නොහැකි හල් කළ හැකි හා හල් කළ නොහැකි අක්ෂර වර්ග දෙකක් පහත පරිදි පහත පරිදි දැක්විය හැකිය පහත පරිදි දැක්විය හැකිය අද ගොඩක් වෙලා කරා පන්තිය නේද ඉතින් මේ කොටස ඉවර කරගන්න ඕනේ සම මේ කලේ මේ කොටස මෙතනින් අපි අවසන් කරනවා පුතේ ඔතනට ඔයා කරන්න ඕන වැඩේ පොඩ්ඩක් බලන්නකෝ මෙන්න මේ වැඩේ කරන්න ඕන ඔයා මොකක්ද දන්නවද මෙන්න පුතේ ඔන්න මෙතනින් මම අවසන් කරනවා පන්තිය මේ බලන්න පුතේ මෙන්න මේ අක්ෂර මාලාවේ මේ අකුරු ටික පුතේ ඔයා ලියන්න ඕන ඔතන. කොතනද ලියන්නේ? අපි දැන් මේක ලියපු තැන. ලියපු තැන ලියන්න ඕන මේ පිළිවෙලටම. කොහොමද ලියන්නේ? මෙහෙම නෙවෙයි ලියන්න ඕන. මම ඔන්න අහගන්න හොඳට අහගන්න කෙමිත් අහගන්න භවනා ඇතුළු සියලු දෙනා අහගන්න ජනුමි අහගන්න අනුදීන ඕන අනුදීත් අහගන්න. මම මේ නම් පේන විදිහට මම කියන්නේ නම් ටික. පුතේ මේ හයිලයිට් කරපු අකුරු හල් කරන්න බෑනේ. ඒ අකුරු පුතේ එහෙම්ම ලියන්න. එතකොට තව අකුරු කීයක් තියෙනවද හයිලයිට් නොකරපුවා? තක්කල මතක් වෙන්න ඕන. 30 42 න් 8ක් අයින් කරාම කීයද? 34යි. 34යි පුතේ. ඉතුරු අකුරු 34 ඔයා ගෙදරදී ඔතෙන්ට ලියන්න. කොහොමද ලියන්නේ? හල් කරලා ලියන්න. දැන් මෙතන හල් කරලා නැහනේ. මෙතන හල් කරලා නැහැ. දැන් ඔයා මේකේ මේ අං අක් මෙහෙම ලියන්න වෙනවා ඔයාට හල් කරන්න බැරි නිසා. ගජර දබ මෙහෙම ලියන්න වෙනවා හල් කරන්න බැරි නිසා. ල මෙහෙම ලියන්න වෙනවා හල් කරන්න බැරි නිසා. නමුත් කයන්න හල් කරන්න පුළුවන්. කයනු දෙකම හල් කරන්න පුළුවන්. ගයනු දෙකම හල් කරන්න පුළුවන්. මේ අකුරත් න අකුරත් හල් කරන්න පුළුවන්. අනිත් ඔක්කොම අකුරු හල් කරන්න පුළුවන්නේ. එහෙනම් පුතේ මේ ඉතුරු අකුරු 34ම හල් අකුරු ලෙසත් මෙතන හයිලයිට් කරපු අකුරු ටික හල් කරන්න බැරි නිසා ඒව එලෙසමත් ලෙස ඔය අකුරු 42 පුතේ ඔතනට ලියන්න. ඔය අකුරු 42 ඔන්න ඔතනට ලියන්න ඕන. මම ඔව් පුතේ. නෑ පුතේ කමා දාන්න එපා. අර අපි ඔය මේකත් මම පැහැදිලි කරලා ඉන්නම් පුතේ. පුතේ එක පේළියක අක්ෂර මාලාව එක පේළියක උඩරිම ලියන්න පුළුවන් අකුරු කීයද? 6යි. 6යි. 6ට වඩා එකක්වත් අඩුවෙන් ලිය වැඩියෙන් ලියන්න බෑ. 6ට වඩා අඩුවෙන් ලියන අවස්ථා දෙකක් තියෙනවා ව්‍යංජනවල. මතකද? ඔව් සර්. අංගක් දෙකයි ලියන්න තියෙන්නේ යරලව හතරයි ලියන්න තියෙන්නේ. ඉතුරු අකුරු හැම පේළියකම සොර ඇතුළු ඔක්කොම පේළි 11ක් වෙනවා පුතේ අක්ෂර මාලාවේ. අර කිව්ව පේළි දෙක හැර අනිත් හැම පේළියකම අකුරු 6යි තියෙන්න ඕන. ඒ අකුරු 6 කොයි තියෙන පිළිවෙලටම ලියන්නත් ඕන ඔයා. වෙනස් කරන්න බෑ. හරිද එහෙනම් බවයන්ට තේරුණාද? ඔව් සර්. කෙමිට තේරුණාද? සර්. චානුමිට තේරුණාද? තේරුණා සර්. මේ සර් එතකොට අර හල් කරන්න නැති අකුරුත් ඒක ඒ කොටටම දානවා. එතනම ලියන්නේ. එතනම ලියන්නේ හල් නොකර. ඔය අක්ෂර පිළිවෙල වෙනස් කරන්න එපා පුතේ.
අක්ෂර ඔයි පිළි අක්ෂර මාලාවේ තියෙන පිළිවෙලටම ලියන්න. හල් කරන්න බැරි ටික හල් කරන්න නැතුව එහෙම තියෙන්න අරින්න. ඒ හල් කරන්න බැරි ටික එහෙම තියෙන්න අරින්න විතරක් නෙමෙයි. මම ඔයාට යෝජනා කරනවා පුළුවන් නම් ඒ අකුරු ටික highlight කරන්න. ඒ අකුරු 6 ඔක ඇතුලේ highlight කරා. දුරා බැලුව බැලමට පේනවා මේ අකුරු 42 මෙයාට highlight කරලා තියෙන්නේ. මේක හල් කරන්න බෑ. ඉතුරු ටික ඔයා හල් කරා. හල් කරන්න පුළුවන් සංකේත දෙකක් තියෙනවා නේද? පොඩියයි රැහැණයි. ඒවත් මතක තියාගෙන කරන්න. හරිද? එහෙනම් අපි අවසන් කරමු නේද? අනිත්‍යය අද සම්බන්ධයෙන් අනිත්‍යය විශේෂයෙන්ම මතක තියාගන්න සහ ඔන්ලයින් සම්බන්ධ නොවේන අද වීඩියෝ එක බලන අයත් මතක තියාගන්න මේ කිව්ව අභ්‍යාස දෙක අනිවාර්යයෙන්. අභ්‍යාස කීයද දුන්නේ? එකයි නේ? නෑ දෙකක් දුන්නා. දෙකයි. ওই දෙක ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕන. අක්ෂර මාලාව සම්බන්ධයෙන් කිසිම සටහනක් අපි මෙන්න ඉදිරියට තව ලියන්නේ නෑ. ඉතුරු ටික අපි සියල්ල කතා කරන්න වාට එන සතියේ වෙනකොට ලැබෙන නිබන්ධනෙන්. නිබන්ධනේ මම අද දවසේ අපේ වෙබ් පිටුවටත් දානවා. ඊට පස්සේ ලැබෙන සතියේ පස්සේ මම ඒක අපේ පේජ් එකටත් දාන්නම්. මේ WhatsApp group එකටත් දාන්නම්. අනේ එහෙනම් මේ අභ්‍යාස දෙක කරගෙන ඉන්න අපේ පිල්ලම් සම්බන්ධයෙන් පුංචි කාරණාවක් විතරක් අපි ලියාවි බොහෝ වෙලාවට. ඒ ඇරෙන වෙන මොනවාක්වත් අපි ලියලා නැහැ. ඊළඟ අපි කරන්නේ අභ්‍යාස ටික විතරයි. හරි එහෙනම් සුබ රාත්‍රියක් ඔය හැමෝටම. එහෙනම් ආයිබෝවන්. 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 හරි. හරි.